හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ ඉතිහාසය ගත්තොත් එහෙම 2005 මැතිවරණේ පරාදයි 2010 මගේ ඇරියා 2015 මගේ ඇරියා 2020 මගේ ඇරියා 2015 10 කියන්නේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂේ මීට වඩා ලොකු බලයක් තිබිච්ච කාලේ මගේ ඇරපු නායකයෙක් දැන් ඒ බලය බිඳුවට වැටලා තියෙද්දි මොන දෙයි කියලා හරිනි මොකද සහෝදරීගේ කේන්දරයේ බැලුවලු කවුද බලලා හරිනි සහෝදරීට රාජෝගයක් තියෙනවා ඒක නිසා දැන් හරිනි අනුරයි අතරේ ගැටුමක්ලු තේරෙයි ඔන්න ඔහොමනේ හදන්නේ මේක අවංකූම නාමක් තියෙනමන මේ වැඩේ කරන්න මේ ත්‍රිවිල් පාක් තියෙනවනේ ත්‍රිවිල් පාක් වල ඉන්න සහෝදරු සම්බන්ධ කරගත්තත් ඇති ඒගොල්ලෝ දන්නවා දන්නවා කොහෙද තියෙන්නේ කියලා කොහෙද තියෙන්නේ කවුද ගහන්නේ කොහෙන්ද ගේන්නේ ඔක්කොම දන්නෝනේ ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරනවානේ සාමාන්‍ය ජනතාව අපිට කියන දේක් තියෙනවා දැන් ඕගොල්ලෝගෙන් තමයි අපිට බලාපොරොත්තු තියෙන්නේ අනුරිසා නායක රටේ ජනාධිපති වෙන එක නායකය වෙන එක අපි කැමැත්තෙන් ඉන්නේ හැබැයි ඕගොල්ලෝ රනිල්ගෙන් පරිස්සම් වෙන්න කියලා රනිල් ඇවිල්ලා මාර ගේම් කාරයා කපටියා අන්තිම මොහොතේ මොන හරි කරයිද දන්නේ නැහැ කියලා Net FM Unlimited. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පුරුදු බදාදා Net FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අයවැය සම්මත වෙලා මැතිවරණ වර්ෂයක් පිළිබඳව එළමෙන වර්ෂය පිළිබඳව බලාපොරොත්තු අලුත් කරලා තවත් දවස් 10කින් එළමෙන අවුරුද්දේ එහෙම නැත්නම් තවත් දවස් 11කින් පස්සේ වැට් පිළිබඳව අලුත් බයක් ජනතාව තුළ ඇති වෙලා බයට හේතුව වියදම පිළිබඳව ජනතාවට තියෙන ප්‍රශ්නය ක්‍රය ශක්තිය පිළිබඳව තියෙන ප්‍රශ්නය ඒ ඇතුළුව එදිනෙදා වර්තමානයේ මුහුණ දෙන තත්වයන් අර්බුද අභියෝගවලට මුහුණ දීලා අභියෝග නැත්තේ කාටද නමුත් එයා අභියෝගෙන් මිදෙන්න තියෙන උත්තර ප්‍රමාණවත්ද කියන එක පිළිබඳව ජනතාවත් එක්තරා විදිහක හිතමින් ඉන්න කාලයක් ඉතින් අපි සූදානම් වර්තමාන දේශපාලනය පිළිබඳ අවධානය යොමු කරමින් අන්ලිමිටඩ් සංවාදය ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් අපි අද ආරාධනා කළා ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්තේ මැතිතුමන්ට ආයුබෝවන් ඔබතුමාට. තව දවස් 11කින් අලුත් ගෙවීම් ක්‍රමයකට ජනතාවට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ විපක්ෂයට ටිකක් ජනතාව අතරට අරගෙන යන්න ආණ්ඩුවට වඩා වාසිදායක මාතෘකාවක්. සමහර අයිතම සඳහා නොතිබුණු වැට් එකක් 18% වෙනකන් ඇවිල්ලා වැට් අය කරපු කාණ්ඩ සඳහා 15% 18% බවට පත් වෙලා. නමුත් මේවා ආණ්ඩු සහ විපක්ෂ විදිහට බෙදාගෙන කතා කරනවා වෙනුවට ඇත්තටම සුනිල් හඳුන්නෙත්තේ මැතිතුමා විකල්පයක් තියෙනවද මේ වෙලාවේ ඒ හැරුණු කොට රජයකට එකක් මං කියන්න ඕනේ මේ කනබුණ දේවල් බෙහෙත් මිනි පෙට්ටි වගේ දේවල් වලට ආණ්ඩු පක්ෂ විපක්ෂයක් නැහැ. අපි එහෙම හිතලා වැඩ කරන ව්‍යාපාරයක් නෙමෙයි මම. ඇත්තටම ගත්තොත් ඒවා මනුස්ස දේවල්, පාරිභෝගික දේවල්. එතකොට දැන් ඔබ කෝවගේ විපක්ෂයට වාසි වෙලා තියනවා දැන් මේ වැට් එක කිව්වනම් විපක්ෂයට කර උඩටම ඇති වෙන්න වාසි වෙච්ච දේවල් තමයි මේ අවුරුදු පුරාම තිබුණේ. 2022 තිබුණෙත් එහෙමයි 23 තිබුණෙත් එහෙමයි. විපක්ෂයට වාසි වුණ පළියට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ ගත වෙච්ච කාලේ ගත්තොත් එහෙමනම් විපක්ෂය අපිට හුස්ම ගන්න බැරි තරම් දේවල් තියෙනවා. ලයිට් බිල් වැඩි වෙනවා, ගෑස් බිල් වැඩි වෙනවා, බඩු බිල් වැඩි වෙනවා, ජීවත් වෙන්න බෑ. දීවරුන්ට මුදු ගියාට ආදායමක් නැහැ, ගොවියට ආදායමක් නැහැ, ගොවිය හැමදාම පාරේ, දරුවන්ට අධ්‍යාපනය දෙන්න ක්‍රමයක් නැහැ. ඒක දැන් එතකොට රටක් හැටියට අපි හිතන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලින් විසඳෙන්නේ මොකද්ද? ඒකනේ කතන්දරේ. දැන් ඇත්තටම ආණ්ඩුව ආදායමක් ඕන. ඒකෙන් තර්කයක් නැහැ. නමුත් දැන් ආණ්ඩුව මුණ දීලා දෙන අර්බුදේ විසඳගන්න ආණ්ඩුව විතර උත්තර දෙන්න ඉපයි. දැන් ඔබ කිව්ව ආකාරයෙන් දැන් පහුගිය මාසයක්ම පාර්ලිමේන්තුවේ අයවැය විවාද තිබුණා. මම සරල උදාහරණයක් කියන්න. ආණ්ඩුව ගණන් හදලා තියෙනවා දැන් ආදායම බිලියන 4164ක් හොයන්න ඕන කියලා. හැබැයි දැන් ආණ්ඩුවේ පරණ අත්දැකීම අනුවම මේ අවුරුද්දේ හම්බෙන්නේ 2800යි. ඉතින් මේ 4100 ගන්න කොහොමද හොයන්නේ? දැන් 2022 ඔබ කියන වැට් එකෙන් හම්බුනේ 463යි 2023 680යි 2024 1400ක් බලාපොරොත්තු වෙනවා. එතකොට 2023ට වඩා 105% බලාපොරොත්තු වෙනවා. හරි. දැන් එතකොට ඒක ජනතාවට ගෙවන්න බෑ කියලා පාලකයා දන්නවනේ. දැන් ඒක ආදායමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක එතකොට කොහොමද ආදායම කරන්නේ මේක? දැන් මොකද ව්‍යාපාර කර්මාන්ත වැහිලා යනව නම් දවස ගන්න. අද ඔබ ගමක ගිහිලා බලන්න කොච්චර මිනිස්සු මේ ඉඩම් කඩන් විකුණන්න දාලා තියෙනවද කියලා. විකිනෙන්නේ නැහැ. විකිනෙන්නේ නැහැ. හරි දැන් පරාටේ ඉස්ට්‍රිබියුෂන් යටතේ බැංකු වලින් වෙන්දේසි කරලා තියෙනවා මේ මාස කිහිපෙදී දේපල 1186ක්.
එතකොට මිනිස්සු පහපාරට වැටිලානේ. එතන මගේ සාක්කුවේ ආදායමක් තිබුණොත් තමයි මට ආණ්ඩුවට ගෙවන්නත් දුප්පත් කෙනාට දෙන්නත් පොහොසත් කෙනා වියදම් කරන්න කන්න බොන්න ඔක්කොටම පුළුවන් වෙන්නේ නේ. එතන ආණ්ඩුව ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ ඇයි මේ අර්බුදේ ඇවිල්ලා තියෙන්නේ කොතනින්ද කියලා. අතන ආදායමක් ඕනේ කිව්ව පොලිට වැඩි කරලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න පුළුවන් දේ දැන් ඔබ ඇහුවේ මේකට උත්තරේ මොකද්ද කියලා? වියදම් කළමනාකරණය කිරීම. දැන් ආණ්ඩුවේ වියදම් ගන්නකෝ. දැන් මේ ආදායම 4164ක් වෙනකොට වියදම 11000ක්. ඒ කියන්නේ රජයේ සාමාන්‍ය කටයුතු වල වියදමයි ඊළඟට ණය වාරිකයේ පොලිය ගෙවන්නයි ණය වාරිකයේ ගෙවන්නයි. අපිට ඕකෙන් 4000ම පැත්තකට කරමු ණය ගෙවන්නේ නැහැ කියලා. තමයි නේ ණය ගෙවන්නේ නැහැ. මං කියන්නේ ඒකත් ලේසි වෙන්නේ නැහැ. මොකද ණය ප්‍රතිවිකරණය කරාම ගෙවන්න ඕන දැන්. ගෙවන්නේ නැහැ කියලා තෑරියොත් එහෙම තව 7000ක් තියෙනවා. 7000න් අර සාමාන්‍ය කටයුතු වලට වියදම් කරන ප්‍රමාණය 4000ක් වුණොත් දල වශයෙන් මම කියන්නේ තව 3000ක් වෙන්න එපයි. දැන් අදත් මම දැක්ක මැසේජ් එකක් තියෙනවා World Bank එක මුදලක් රිලීෆ් කරලා තියෙනවා. ඒතර World Bank එකයි IMF එකයි ආසියානු සංවර්ධන බැංකුවයි ඔක්කොම දෙන එකතුව ගත්තොත් ලබන අවුරුද්දේ බිලියන 1.5යි. ඒක දැන් 329න් වැඩි කරෝතින් අපි ඩොලර කියාගින් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය ඩොලර් රුපියල් වලින් රුපියල් බිලියන 493ක්. 500යි කියමු. තව ඒත් හොයන්න එපයි ගන්න. නේ 4000ම කපලම 3000යි අතර 500ක් කපල දැම්මොත් එහෙම තව 2500යි. අත එහෙම මේ ණය අරගත්තු 500ක තව 2000ක්ම තියෙනනේ හොයන්න. එතකොට එහෙනම් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙන දේ තමයි මේ 2000 හොයාගන්න එක්ක මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර ආයතන දැන් ඔය වෙන්දේසිකල්ල වගේ විකුණන්න දාලා තියෙනවා විකුණන්න දාන්න වෙනවා. එක එක උත්තරයක්. නැත්නම් සල්ලි අච්චු ගන්න වෙනවා. තව උත්තරයක්. නැත්තම් බැංකුවල තියෙන සල්ලි තැන්පත්කරුවන්ගේව ආණ්ඩුව ගන්න වෙන වියදම් කරන්න. හරිද? ඔය උත්තර තුන තමයි තියෙන්නේ මම දන්න ඉගෙන ගත්ත දේ අනුව. අපි තුන් බැංකුවලින් ගත්ත කියලා ආණ්ඩුව. ඒතර බැංකුවල තියෙන්නේ කාගේ සල්ලිද? ජනතාවගේ සල්ලි ජනතාවට ව්‍යාපාරවලට කර්මාන්තවලට දෙන්න තියෙන ඒවා. ඒතර ඒවා ව්‍යාපාරවලට කර්මාන්තවලට ණය නොදී ආණ්ඩුව ගත්තොත් ආය ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ අර ව්‍යාපාරවලින් ආදායම් බදු ගන්න. වැඩ බදු ගන්න තේක ගන්න වෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ පරස්පරයි. ඔව්. දැන් මං හිතන්නේ දැන් ආණ්ඩුව උනත් 100% කැමැත්තෙන් කරන දෙයක් නොවෙන්න පුළුවන්නේ. අපි දැක්කා දැන් ඔය වැඩ බදු පනත සම්මත කරගන්න කලින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදි සමහර මන්ත්‍රීවරු සමහර ඇමතිවරු පවා යම් සංවාදවල ඉඳලා තියෙනවා. ඒක හේතුව ඉතින් බද්ධ වැඩි කරලා ජනතාව අතරට ගියාම ජනතාවගේ ප්‍රසාදයක් නෙමෙයි අප්‍රසාදයක් එන්නේ. ඊට පස්සේ මන්ත්‍රීවරයාගේ පැවැත්මට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක දැන දැනම මේ ක්‍රියාමාර්ග ගන්නේ අර ඔබ කියනවා වගේ අර තියෙන විකල්ප කිහිපෙන් එක්කෝ විකුණන්න වෙනවා, එක්කෝ ණය ගන්න වෙනවා, එක්කෝ බැංකුවලින් ගන්න වෙනවා. ඔය වගේ ක්‍රියාකාරකම් එකකටනේ යන්න වෙන්නේ. නෑ, තව එකක් ඒගොල්ලෝ කරන්නේ. ඔව්. ඒක අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් කරන්න වෙන දෙයක්. ඒගොල්ලෝගේ තියෙන ආරක්ෂක වියදම්, ඒගොල්ලෝ නඩත්තු වෙන වියදම්, පෙන්ෂන් මේ වෙලාවේ අත්තරින්න පුළුවන් දේවල් තියෙනනේ. දැන් අපි හිතමු බෝට්ටුවක් හරි නැවක් හරි ගිලෙනකොට සමහර දේවල් ජීවිතේ බේරගන්න මූදර දානවනේ. ඒ කියන්නේ බෝට්ටුවේ තියෙන දේවල් ය කියලා මම පරිස්සම් කරගත්තා. මම ඇඳගෙන හිටියා. මගේ නෝනා දුන්න දේවල් මට යනකොට අනේ එහෙම කියලා රැකගන්නේ නැහැ. ජීවිතේ බේරගන්න කියලා වැදගත්නේ. ඔව්. හැබැයි මේ ආණ්ඩුව එහෙම නැහැ. ඒගොල්ලෝ ආරක්ෂක වියදම් අඩු කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ ලයිට් බිල් අඩු කරන්නේ නැහැ. නැව ආබානක සමහර ඇමතිවරුන්ගේ ලයිට් බිල් මේ දවස්වල තියෙද කියලා. මාසෙට 100,000 ගණන් තමයි. දැන් නෑ ඒ සාමාන්‍ය මිනිසුරත් ඒ ගානේ එන සයිස් එකක් තියෙන්නේ. හරිද? ජනවාරි වලින් දැන් පස්සේ. හැබැයි ජනවාරි ඒ සාමාන්‍ය මිනිසුරට එන්නේ පාවිච්චි නොකර. අරගොල්ලෝ එන්නේ අසීමිත පාවිච්චි කළා. දැන් කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කියන්නේ නෑනේ මම කලින් හම්බ කරගත්ත දේවල් මට තියෙනවා. මේ ක්‍රයිසිස් එක වෙලාවේ මම මගේ පඩිය එපා මං සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. මට පෙන්ෂන් එක එපා. එහෙම නැත්නම් මට අධි ආරක්ෂක වාහන එපා. දැන් මම මේ උත්සවයකට ගිහිල්ලා ආරක්ෂක පිරිවරාගෙන ඉන්නේ. හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් එතන හිටියා. ඒ පිරිවරාගෙන ඉන්නේ. ඉතින් ඒවා මේ රටේ මිනිසුන්ගේ දේවල්නේ. යුද්ධයක් තියෙන කාලේ වගේම තමයි ආරක්ෂාව. නේ? එතකොට අන්න ඒවනේ අඩු කරගන්න ඕන. නිල නිවාස. Tamanta මේ කොළඹ ගයක් නැති ඇමතිවරයෙක් ඉන්නවද කියන්නකෝ. හැබැයි ඔක්කොම ආණ්ඩුවේ ගෙවල් වලනේ ඉන්නේ. ආණ්ඩුවේ ලයිට් බිල. ඉතින් ඒව අඩු කරන්න පුළුවන් ඒවා. ඊට පස්සේ අනවශ්‍ය වියදම්. නේ? දැන් දැනුත් ආයතන වලට රජයේ ආයතන වලට ගොඩාක් දේවල් මිලදී ගැනීම කරනවා අනවශ්‍ය විදියට. බෙහෙත් නැති වුණාට ඒ අධ්‍යක්ෂකවරුද නිලධාරීද ඇමතිවරුද
අඩු කරලා නැහැ මුකුත්. දැන් ඔය කියන්නේ ඒවයින් කොටසක් අඩු කරන්න පුළුවන්. හැබැයි ඔබ කියයි දැන් ඔය පරිභෝජන සමාජයේ අධිපරිභෝජනයට පුරුදු වෙච්ච කණ්ඩායම් වෙන්න පුළුවන්නේ. ඔබතුමා කියනවා වගේ ඒක ඉස්සරහට වෙනස් කරගන්න අවශ්‍ය කාරණයක්. හැබැයි වර්තමානයේ වෙනස් කරගන්න බැරිම දෙයක්නේ වරප්‍රසාද වරදාන මත ගොඩනැගුණු කණ්ඩායම් එක්ක ඉන්න පිරිස්. දැන් අපි ඔහුගේ කාලෙත් දැක්කනේ අපිට හරි පර්මිට් එක ගන්න බැරිද කියලා අහපු කණ්ඩායම් හිටියා කියලා. දැන් 2025 අගෝස්තු වෙනකම් මේ පාර්ලිමේන්තු කාලය තියෙනවා. නමුත් කලින් විසිරුවා හරින්න මන්ත්‍රීවරු එකඟ නොවෙනවා නම් එකඟ නොවෙන්නත් හේතුවක් නේ උන්ට ලැබෙන වරප්‍රසාද. මම නම් කියන්නේ ඔය මහමැතිවරණයක් එනවායි කියලා දේ තියෙන්නේ මන්ත්‍රීවරු බය කරන්. ඔව්. හරිද? විසිරුවොත් මොකුත් නැහැ. නෑ මහමැතිවරණයක් එනවා උඹලා ඒ ගිහින්ද දැන් මහපොළොට ගිහිල්ලා මොනවා හරි කරපල්ලා කියලා මේ කියන්නේ. ඔව්. මම දැක්ක කොළඹ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට විතරක් මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ පොදු හැමෝටම වෙන් වෙන්න ඕන දේ මිලියන 1654ක් හරි ඒ කියන්නේ මිලියන එක 116000 වැඩ කරන්න මන්ත්‍රීවරු 8 දෙනෙකුට නම් දෙනෙකුට ඒ කියන්නේ එක මන්ත්‍රීවරයෙකුට මිලියන 137ක් 116300ක් එතකොට ඒ වෙන් කරන්නේ මොකටද මේ වෙලාවේ තේරෙනවද ඒක එතකොට ඒක වෙන් කරනවා කියන්නේ දැන් මේක කියනකොටමත් ඒ මන්ත්‍රීවරයාගේ පාක්ෂිකවටි කල්පනා කරනවා අපිට එහෙනම් සර්ගේ මොන හරි හම්බේ. හරි. මොකද ඒගොල්ලෝ ගින්න ටෙන්ඩර් ගන්න කට්ටිය ඒ වයින් ගල් බැලි වලින්ද පාර තාර දානකෙන්ද ඔය සප්ලයි කරන ඒ වයින්ද හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. ඒ හම්බ කරගන්න පිරිස තමයි ඒගොල්ලෝගේ ඡන්ද ව්‍යාපාර මෙහෙවන කට්ටිය. රාජ්‍ය සභාවේ සභාපතිවරයා, උපසභාපති, මන්ත්‍රීවරු, දරුවා කියන වගේ අධිපෝරි භෝජන වගේම අධිනාස්තිකාර සත්තු ටිකක් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ ඇවිස්සෙනවා මේ වෙලාවට. මෙරුපතු වෙන්න වගේ. අර මෙරු හැමතිස්සෙම නැහැනේ පොළොවේ. අන්න ඒතකොට ඒගොල්ලෝ අවශ්‍යන තමයි මේක කරන්නේ. ඒ පාක්ෂිකයා සහ පාක්ෂික කියලා මේ ඡන්දදායක නෙමෙයි. අර ළඟම ඉන්න කණ්ඩායම. ඒගොල්ලෝ ඡන්දයට පොළඹවනෝ. හරි? ඒතර එයාසෙ කියනවා දැන් ජනාධිපතිවරණ නෙමෙයි මහමැතිවරණ එන්නේ කියලා. මම කැට තියලා කියන්නම් මහමැතිවරණ එන්නේ නැහැ. හරි? එන්නේ නැති හේතු දෙකක් තියෙනවා. ඒක තමයි 2025 වෙනකම් මේ සැප කන්න බොන්න හම්බෙන මිනිස්සු ඔය පාර්ලිමේන්තුවේ ඕක අතාරින්න ලෑස්ති නැහැ. දැන් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගන්න ඉපයි උකට. ඡන්දෙට යනවනะ. ඡන්දෙට යනවනะ. හරි විසිරුවා හරින්න. ඒ යෝජනාවට අත උස්සන්නේ නැහැ මොනවා කිව්වත්. තේරෙනවද මොකද 2025 වෙන තව අවුරුදු දෙකක් ඉන්න තියෙදි දැන් ගියෝදින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 90%ක් විතරම ආයෙ එන්න හම්බෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝම දන්නවා. දැන් මහපොළොවේ මලගෙදර කවත් තියාම බෙන්ද අපිට හම්බෙන්න මන්ත්‍රීවරයා දැන් හම්බෙන්නේ නැහනේ. මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙන හින්දා. එතකොට ඒගොල්ලෝ මේකට කැමති නැහැ. එක දෙවෙනි හේතුව තමයි ඇත්තටම දැන් ජනාධිපතිවරණේ කියන රැල්ල ඒ මානසිකත්වයේ ලැබෙන ජනවාරි මාසේ ඉඳලම මිනිසුන්ට පටන් ගන්නවා. දැන් පාර්ලිමේන්තුව බැසත් මිනිස්සු ඉන්නේ හරයි වරෙන්කෝ ආණ්ඩුවක් මේ වරෙන්කෝ ඡන්දයක් අපි බලා ගන්න ඊළඟට කියනනේ. ඒතර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දැන් මේක ලොකු වෙනසක් කරගන්න ඡන්දෙකින්. ඒ ඡන්දෙට ආවොත් තව අවුරුද්දකට ආසන්න කාලයක් තියෙනවා ජනාධිපතිවරණේ. නෑ. අගෝස්තු මාසේ 17 වෙනකොට අනිවාර්යයෙන්ම නාම යෝජනා කැඳවන්න ඕන. ඔන්න නොවැම්බර් මාසේ 17 වෙනකොට පත් කර ගන්න ඕන. අලු ජනාධිපතිවරයෙක් ඉන්න. ඔව්. එතකොට මාස දෙකකට කලින් පත් කිරීම කරන්න ඉපැයි. කැඳවන්න ඉපැයි නාම යෝජනා. එතකොට අගෝස්තු මාසේ 17 කියන්නේ අප්‍රේල් මාසේ විතර වෙනකොටම ඡන්ද උණුසුම තමයි රටේ තියෙන්නේ. එතකොට ඒ උණුසුම මහමැතිවරණකට පෙරළවයි කියන එක මේ මට නම් හිතෙන්නේ ප්‍රායෝගිකව බෑ. එහෙම මහමැතිවරණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජුනි මාසෙවත් නාම යෝජනා කැඳවන්න ඕනේ ඒකට. ඇයි අගෝස්තු මාසේ අරගෙන එනවනේ. මොකද මහමැතිවරණයක් බලෙන් ගේන්න ඕන එකක්. හැබැයි ජනාධිපතිවරණේ ව්‍යවස්ථානුකූලම එන එකක්. හැබැයි අපි දන්නවා ජනාධිපතිවරණ පවා කල්ගිය අවස්ථා. මම කියන්නේ දැන් ඒ ජනමත විචාරණයක් එක්කනේ. හරිද? ඒක ඇත්තම ගත්තොත් ජනාධිපතිවරණයට වඩා ජනාධිපතිවරණේ කාලේ එහෙම වුණා. නමුත් මම කියන්නේ ඒ தත්ත්වය දැන් නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂගේ කොටේ තමයි මේ රනිල් වික්‍රමසිංහ අදින්නේ. හරි? මේක මේ සම්පූර්ණ එකක් නෙමෙයි. ඒස කොටේ අදිනකොට හරි අමාරු. ද රනිල් වික්‍රමසිංහරත් නෑනේ දැන් මේකේ හයියක්. දැන් මම දැක්ක අද මේ මහින්ද රාජපක්ෂ පොත් ගන්න පෙර මොනේ වර්තමාන නායකතුමා කියලා තියෙනවා මේ දැන් අපි ආණ්ඩුවක් හිටියට මේ රනිල් වික්‍රමසිංහ අපේ ප්‍රතිපත්ති වල ඉන්න නායකයෙක් නෙමෙයි කියලා. තේරෙනවද? මේ එතකොට ඉන්නේ එක අරමුණක් වෙන විතරනේ. හොරකම් ටික නාස්තිය දූෂණ ටික බලක් වහගන්න ඉන්න එකක් විතරනේ ප්‍රතිපත්ති කතාව මේකේ නෑ. ඒක තමයි කියන්නේ. මම කියන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්නට යන්න වෙනවා. හැබැයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ඉල්ලනවද නැද්ද කියන එක දන්නේ නෑ. දැන් අද දවසේ තව
ප්‍රවෘතියක් මතු වෙලා තියෙනවා මම දැක්ක රනිල් ක්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ඊළඟ ඡන්දෙට ඊළඟ ජනාධිපතිවරණට නොඒවි මම දැක්ක ඒ අතර කියවලා තියෙනවා පාටලි චම්පි කරන කොමැතුමාට ඒ අවස්ථාව දේවි වගේ අදහසකුත් ඔව් මම ඒක කිව්වේ ඕක ගැන විතර නෙමෙයි මනෝ දැන් දැන් සාමාන්‍ය ජනතාව අපිට කියන දේවල් තියෙනවා දැන් ඕගොල්ලෝගෙන් තමයි අපිට බලාපොරොත්තු තියෙන්නේ අනුරිසා නායක රටේ ජනාධිපති වෙන එක නායකයා වෙන එක අපි කැමැත්තෙන් ඉන්නේ හැබැයි ඕගොල්ලෝ රනිල්ගෙන් පරිස්සම් වෙන්න කියලා රනිල් ඇවිල්ලා මාර ගේම් කාරයා කපටියා මේ ලේසි නෑ රනිල් එක්ක අන්තිම මොහොතේ මොන හරි කරයිද දන්නේ නැහැ කියලා එහෙම කියනවා හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ ඉතිහාසය ගත්තොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව ඇතුළේ අන්තිම මොහොතේ මොනවද කරලා තියෙන්නේ 2005 මැතිවරණේ පරාදයි 2010 මගෑරියා 2015 මගෑරියා 2020 මගෑරියා එතකොට ඔයා හිතනවාද 2015 10 කියන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂේ මීට වඩා ලොකු බලයක් තිබිච්ච කාලේ මගෑරපු නායකයෙක් දැන් ඒ බලයේ බිඳුවට වැටලා තියෙද්දි මොන දෙයි කියලා මම කැට තියලා කියන්නම් ඕනනම් රෙකෝඩ් කරලා තිබිච්ච එක ආයි පස්සේ දවසක අහමු හරිද රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් බඟාරනවා හරි ඒක නේද රනිල් වික්‍රමසිංහ මගාරිනවා හැබැයි ඒකට කරගහන්නේ කවුද කියන අපි දන්නේ නැහැ මදන ඒක කවුරු කරගහුවත් පරාදයි ඒ කියන්නේ දේශපාලන මේ විඥානෙත් එක්ක එහෙම ඔබට හිතෙනවා රනිල් වික්‍රමසිංහ මැත්තම ඊළඟ චන්ද්‍ර ඉල්ලන්නේ ඉල්ලන්නේ මට හොඳටම පැහැදිලි රනිල් වික්‍රමසිංහ ඉල්ලනෝ නම් ඒ රනිල් වික්‍රමසිංහ ඇසිරෙන්නේ මෙහෙම නෙමෙයි හරිද දැන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයක් හදන්නේ නැහනේ එහෙමනම් රනිල් වික්‍රමසිංහ කරඬුව වගේ තියාගෙන යන්න පොත් ජන පෙරමුණ සූදානම් වෙන්න ඕන දැන් මේ 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 පෙරහැර එන විදියට පේන්නේ නැහැ එහෙම එකක් පොත් ජන පෙරමුණත් ඉතාලම අසීරුතත්වයක ඉන්නේ මොකද පොත් ජන පෙරමුණට ජනාධිපති වර්ණයක් දැන් අමාරුයි හේතුව ඔවුන්ට ඉදිරිපත් කරන නායකයෙක් නැහැ හරි එහෙම ප්‍රශ්නයක් උන්ට තියෙනනේ දැන් හරි ඔය රාජපක්ෂලා තවදුරටත් මාකට් කරන්න බෑනේ දැන් වෙන කෙනෙක් ඉන්නවනම් මහින්ද රාජපක්ෂ මහත්තයව මේ පක්ෂ සම්මේලනයේදී නායකයා කියලා නම් කරන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට හොඳම දේ තමයි ඊළඟට ජනාධිපති වන්නට ඉල්ලන අපේක්ෂකයාම පක්ෂ නායකත්වය කරගෙන ඉස්සරහට යන එක තමයි හොඳ මොකද ඒගොල්ලෝගේ පක්ෂ ප්‍රතිපත්ති අනුව අපි දන්න දේ තමයි රටේ නායකයා පක්ෂ නායකයා ඒගොල්ලෝ ගෙහෙමනේ හරිද දැන් නමුත් දැන් මෙහෙම එකක් මේකේ පේන්නේ නැහැ ඒකෙදි එහෙම නම් මහින්ද රාජපක්ෂ ආයිල්ලන්න ඕනනේ ඒක ගත්තොත් අසාර්ථකම තීරීමක් නේ මොනුසර කරන අසාධාරණයක් මේක මේ නැහින දින කාලේ ඒකෙින්ද හැබැයි අර ජාතික සංවිධායක තනතුරේ පොඩි හිස්තනක් තියාගෙන ඉන්නේ පක්ෂය විදිහට ඔව් ඒවා ඉතින් අපි දන්නේ නැහැ මොකද සමහර ඒවා හිස් වෙන්නේ මේ මේ සුදුසුම කෙනාට දෙන්න නෙමෙයි මේ පොර එක ප්‍රතිපලයක් නිසා වෙන්න පුළුවන් නේ ඒවා ඉතින් විශේෂ තත්ත්වයක් ඔව් දැන් ඔබ කියන්නේ මේ තියෙන තත්ත්වය අනුව ලබන අගෝස් වෙනකොට ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවන්න වෙනවමයි පැහැදිලිවම මොකද දන්න හේතුව දැන් පළාත් පාලන ආයතනයක් හිස්ව තියන්න පුළුවන් හැබැයි ආයතන පැවැත්ම තියෙනවනේ ඔව් දැන් පළාත් පාලන ඡන්දේ කල් ගියා කියලා පළාත් පාලන ආයතනට ගිහිල්ලා වාට වරිපණම් ගෙවන්න ප්‍රශ්නයක් නැහැ නේ ඒකේ පළාත් පාලන ආයතන ඒකෝ නාගරික කොම්සාරිස්වරයා ලේකම්වරයාට මේක පවත්වාගෙන යන්න පුළුවන් හැබැයි දැන් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් කියන්නේ මාර කොටය දිනව කිව්වේ ඒකයි ඒත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඉඳද්දි කොහොමත්ම වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කරගන්න බෑ කාලි එකතුණාම හරිද ඒ කාලේ කොත්තුනම ව්‍යස්ථායම තියෙනවා කාර්යපටිපාටි වල ව්‍යස්ථායම තියෙනවා ජනාධිපති මැතිවරණේදී ජනාධිපතිවරයා පත් කරන්න ඕන විදිය ඒක දිනවා කහනුත් එක තියෙනවා ඔව් ඔබට හිතෙන්නේ නැද්ද දැන් මෙහෙම තත්වයකට අපි මොන දීලා නැහැනේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් කෙටි කාලයකට පාර්ලිමේන්තු ඡන්දයකින් පත් කරගත්තු අවස්ථාවක් එතකොට ව්‍යවස්ථා පිළිබඳ අර්ථ නිරූපණයකට උනත් යන්න ඉඩක් තියෙන්න පුළුවන් ඔව් හැබැයි අර්ථ නිරූපණ මොනවද මේ මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බෑ හරිද මහපොළොව මොකටද සූදානම් රටේ ජනතාව තව වැඩ දරා ගන්න ලෑස්ති හැබැයි අගෝස්තු මාසෙ වෙනකන් විතරයි මට තේරෙනවා මම මේ කියන්නේ හරිද තව බල ගහන ගහිල්ලක් ගාපල්ලා අපි එක වේර නෙමෙයි උලා කාලා හරි ඉන්නම් ගැඩොල් කටයක් හරි කාලා ඉන්නම් හැබැයි ඊළඟ ඡන්දෙ වෙනකන් විතරයි තේරෙනවා ඒ කියන්නේ ඊ ඡන්ද කියලා පළාත් පාලන හරි පාර්ලිමේන්තු මේ ප්‍රාදේශ සභා නගර සභා පළාත් සභා නෙමෙයි ජනතාවත් ඒක හිතෙන් අතහැරදී. ඒ කියන්නේ ඔබතුමාලත් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ජනාධිපති වර්ණ. අනිවාර්යයෙන්. ජනාධිපති වර්ණයක් හෝ මහමැති වර්ණයක්. මම කියන්නේ මහමැති වර්ණයකට යන්න සූදානම් වුණාට කල් නෑ දැන්. ප්‍රායෝගික කල් නෑ. ඒ කියන්නේ ඒකට ජනාධිපති වර්ණයක් තියෙන නිසා ගත කරගන්න ඕන. ඊට පස්සේ ඒකට තුනෙන් දෙකෙන් හරි සරණ බහුතරෙන් හරි යෝජනා සම්මතයක් අවශ්‍යයි. නේ? ඒක ඒ එහෙමනේ. ඒ යෝජනා සම්මත කරලා කලින් අනිත්ක ලොකුම ප්‍රශ්න තමයි කලින් වරප්‍රසාද පූජා කරන්න කැමති කට්ටිය මේකේ නැහැ. දෙකෙන් දේශපාලන හේතුවක් මතවත් ලාස් වෙන්න කැමති නැති කට්ටිය ඉන්නේ.
හිතන්නකො ආයෙ ඡන්දෙකට යන්න කලින් ඉල්ලාසෙයිද කියලා. හරිද? අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දි. ඒ අවුරුදු දෙකේ පෙන්ෂන් එකයි වාහනේයි අමාත්‍යවරු වෙනං අමාත්‍ය ධූරවල තියෙන වරප්‍රසාදයි ඔක්කොම ටික බදාගෙන ඉඳද්දි යයිද? දැන් සමහර වෙලාවට දැන් තිබුණු අර්බුදයක් අර ඔබ කියන වගේ ජනතාව කැමති ජනතා නියෝජිතව මේ වෙලාවේ මොනවද කරන්න කියලා බලා ගන්න අසීරු අවස්ථාවේ ජනතාවට ඒ බර පැටවුවා වගේම ඔවුන් ඒවා අතහරින්න සූදානම්ද කියන එක බලන්න එහෙම වුණා නම් හොඳයි කියලා ඔබ යෝජනා කරනවා බලන්න දෙයක් නැහැ අතහරින්නේ ඔව් අත ඔව් එහෙම බවක් මේ බලන්න බලන්න දෙයක් නැහැ කියන අර මොකද ලිහලා බල මල්ල ඔබල බලන්න දෙයක් නැහැ වගේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියගේ කල්කිරියාව දන්න මිනිස්සෙක් නම් දන්නව අතහරින්නේ නැහැ ඔව් දැන් ඒ ක්‍රමය ඇතුලේ මේ ආර්ථිකයේ යම් මට්ටමකට හරි ස්ථාවර කරගන්න උත්සාහ කරනවනේ වර්තමාන ජනාධිපතිවරයා එහෙම උත්සාහයක් ඇතුලේ ඔබ හිතනවාද ඔහු ජනාධිපතිවරණ ඉදිරිපත් නොවීමයි කියලා කියන්නේ ඌට මොනවද ඔහු උත්සාහ කළේ ඔහු උත්සාහ කරපුවා මට කියනකෝ හතරක් පහක් හරි ඔව් යම් ආකාරයකින් රට අස්ථාවරම වෙලා තිබුණා නම් යම් අවස්ථා කීපයක් ඔයාලේ තියෙනවා රටක් අස්ථාවර වෙනවයි කියන එක මනෝජ් මේ කඩයක් සිල්ලර කඩයක් පාඩු වෙලා මුදලාලි වහලා දාන දොරවල් වහන වගේ වෙන්නේ නැහැ එහෙම යන්න බෑනේ බෑනේ රට තියෙනවනේ එතකොට රට කියන එක අස්ථාවර වුණාට අපිට පේන්නේ නැහැ ඒක ගුණාත්මකව පේන්නේ දැන් අස්ථාවරත්වයේ කියන දැන් අර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දචුවනේ අයවැයෙන් මම වැල් පාලමෙන් කට්ටිය ගොඩ කරා කියලා. කවුද ගොඩ කරලා තියෙන්නේ? පිරිසක් ගොඩ ගිහිලා තියෙනවා. හැබැයි පිරිසක් ගඟට වැටිලා තියෙනවා. ඒගොල්ලන්ට ගඟට වැටිච්ච කට්ටිය පේන්නේ නැහැ. දැන් මම දැක්ක ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක තියෙනවා 2022 කට වඩා මේ වෙනකොට 2023 දී මරණ අනුපාතේ 41,000ක විතර ප්‍රමාණයක් මරණ ප්‍රමාණය වැඩි වෙලා. හරි? උපත් ප්‍රමාණය අඩු වෙලා. ඒ කියන්නේ ළමයි හදන්නේ නැහැ මිනිස්සු දැන්. කසාද බඳගන්න විදියක් නැහැ. හරි? යාළුවෙල ඉන්න කෙල්ල කොල්ලොන්ට කසාද බඳින්න විදියක් නැහැ. ළමයි දෙන්නේ තුන් දෙනෙක් හදන්න පවුලකට දැන් එකක් වැඩි වෙලා. තේරුණා? එතකොට දැන් මරණ ප්‍රමාණය වැඩි වෙලා ඇයි ලෙඩ දුක් වැඩි? බෙහෙත් නැහැ. ස්පීතාල වල බෙහෙත් නැහැ. ඉතින් එතකොට දැන් අන්න ඒකෙන් අපි බලන්න ඕන මොකද්ද දැන් ගොඩ කරලා තියෙන්නේ මොකද්ද? මරණ අනුපාතය අඩු කරලා උපත් නුපාති වැඩි වෙලා මාක්‍ර තියෙන්න බෑ ගොඩ වෙන ක්‍රමය. එහෙම නැහැ. ඊට පස්සේ ඔය දැන් එයා ආදායම හොයන ක්‍රමය. බදු ගහන එකනේ. බදු ගහන්න නැත්නම් විකුණන එක. නේ? දැන් වෙනදටත් මිනිසුන්ට විකුණන එකට තියෙන හිතේ අමාරුව කේන්තිය දැන් මිනිසුන්ට නැහැ. මොකද රනිල් ඉති කොහොමත් විකුණන එක. එහෙම නැත්නම් ඉතින් අපිට උඩ වෙලාවක් නැහැ මහත්තයෝ. දැන් අපේ මේ බඩගින්නටවත් උත්තරයක් නැතුව තියෙන එක. හැබැයි දැන් මොනවද විකුණන්න දාලා තියෙන්නේ? රක්ෂණේ. ටෙලිකොම් හරි ඊට පස්සේ ගෑස් ඊට පස්සේ දැන් තෙල් හරි විදුලි බලේ ඕවනේ දැන් හිතන්න තෙල් සංස්ථාව පාඩු ලබන හේතු තියෙනවා හැබැයි එහෙම තියෙද්දි IOC එකත් තියෙද්දි දැන් සයිනෝපැක් එක ගෙනාවනේ දැන් සයිනෝපැක් එකට තෙල් ෂෙඩ් 450ක් නම් අලුතෙන් තව දෙන්න යනවා එතකොට ඒකට කවුද විරුද්ධ මොකද සාමාන්‍ය ජනතාවට ඒකට විරුද්ධ වෙන්නවත් වෙලාවක් නැහැ සාමාන්‍ය ජනතාව ඒක අවබෝධයක් හිටියද දන්නේ දැන් වැඩක් නැහැ ඒක තේජ සංස්ථාවේ විදුලි බල මණ්ඩලයේ මිනිස්සු විතරක් විරුද්ධ වෙලා හරියන්නේ නැහැ හැබැයි අන්න එහෙම දැන් එයා මොනවද රට කරලා තියෙන හොඳ දේවල් කියලා කියන්නේ දැන් මේ අපි හැමදාම සිපෙට්කෝ සෙඩ් එකෙන් තෙල් ගැහුවා කියන මිලට දැන් ලෝකයේ සමහර රටවලත් උදාහරණ තියෙනවා අර ඒකාධිකාරයට වඩා තරගකාරී වෙළඳපොළක් ඇතුලේ තරගකාරී වාසි පරිභෝගිකයට හම්බ වෙනවා දැන් සයිනෝපෙක් එකත් අපි දැක්ක පටන් ගත්ත අවස්ථාවේ යම් මුදලක් අඩුවෙන් තෙල් ලබා දෙනවා. එහෙම එක ආයතනයක් දෙකක් ඒක ලංකා IOC හරි සිපෙට්කෝ නොවි තවත් ආයතන කිහිපයක් ඇවිල්ලා වෙළඳපොලේ තරඟකාරීත්වයක් ඇති වෙන එක පරිභෝගිකයන්ට අනිවාර්යෙන් හොඳයි. හැබැයි තරඟකාරීත්වය ඇති වෙන මොන වගේ දේවල් වලද කල්පනා කරනවා? ඔතන ආහාර වගේ එකට හරි ගුණාත්මක භාවය නියාමනය කරලා තරඟකාරීත්වය ඇති වෙන එක වරදක් නැහැනේ. හැබැයි බලශක්තියේ තරඟකාරීත්වය ඇති වුණොත් එම ප්‍රශ්නයක් එනවා. අපිට මං කියන්නේ ඒක කියන්නේ පෞද්ගලීකරණය සහ ඒ වෙළඳපොළ තරඟයේම මූලික ප්‍රතිපත්තිය කරගත්ත රටවල් වල ඒක ඉච්චර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න දැන් ඔය චයිනා සයිනෝපැක් එක හරි ඉන්දියන් IOC එක හරි තියෙන ඒ රටවල් වල මොකද තියෙන්නේ කියලා. දැන් අපිට තරංකාරීත්වය කියන චීනේ තියෙනවා තරංකාරීත්වය. එහෙනම් චීනේ තියෙන්නේ බෑ යෝග. ඇමරිකන් කම්පැනි ආවිලා ජපාන් කම්පැනි ආවිලා සයිනෝපැක් එකත් එක්ක තරංග කරන්න එපා. චීනේ නෑනේ. ඒගොල්ලෝගේ තරංකාරීත්වය තුළ ඒගොල්ලෝ එන්නේ හදන්නේ අපේ රටට මිසක අපිට යන්න පුළුවන්ද එහෙට නෑනේ දැන් ඔය මම දන්නවා ඉන්දියාවේ IOC එක වගේම කම්පැනි පහක් විතර තියෙනවා ඔක්කොම බහුතර බලයේ තියෙන රජයට
ඊට පස්සේ ලොකුම ආම්මේකින් රජය ඒව නියාමනය කරනවා. දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ස්වාධීන කොමිෂන් වලින් මිල ක්වොලිටි එක ඔක්කොම. ඒගොල්ලන්ට හිතු හිතුවට මේ මිල වෙනස් කරන්න බෑ. දැන් ඔබ කිව්වා ආකාරයෙන් දැන් මිල වැඩි කර මේ වාසිය සම්පූර්ණ ගත්තනේ ඒගොල්ලෝ. නේ? ඉන්ද්‍රමල. ඒ සයින් බෙක්කට යනවනේ. ගියා මේ ඊපරද ගියා. එතකොට ඒකේ ඒගොල්ලෝ දැන් හොඳම උදාහරණ තමයි CPC එක හරි විදුලි බල මණ්ඩලේ හරි මිල තීරණය ගන්නේ ඒගොල්ලොන්ගේ සේවක පිරිවැටුමත් එක්ක. සේවක ඉන්දියාන වියදමත් ගන්න. එතකොට සේවකෝ ඉන්න ප්‍රමාණයට. හරි ඒ සේවකයෝ ඒ ප්‍රමාණයක් නැති චීන කම්පැනිය කිසියවුලක් නැතුව ඒ ගානමන්ට මිල වැඩි කරනවා. එතකොට ඒගොල්ලෝ අසීමිත ලාභ ලබනවා. ඈ ඒගොල්ලෝ අසීමිත ලාභ ලබනවා නේද? එතකොට ඒ ඒ ඒ ඒක ගණන් හිදීමක් නැහැනේ මේකේ. දැන් ඔයා දන්නවද ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. දැන් මට අයිතියක් තියෙන්න ඕන මම චීන ෂෙඩ් එකෙන් තෙල් ගහන්න කැමති නැහැ. ඊළඟ ෂෙඩ් එකේ හැපැට්ට තියෙන්නේ සිපෙට්කෝ. මම ඒකට ගිහිල්ලා ගහන මම ශ්‍රී ලාංකිකයෙක් හින්ද කියලා යන්න අයිතියක් තියෙන්නේ බෑ මට. එහෙම සයිනොපෙක් සෙඩ් ඔයා දැක්කද? සයිනොපෙක් සෙඩ් තියෙන්නේ Google එකේ මැප් එකේ විතරයි. හරිද? Google මැප් එකේ ගහලා බලන්න. ඒකේ සයිනොපෙක් සෙඩ් පෙන්නනවා. හැබැයි පාරේ ඒකේ බෝඩ් එක මොකද්ද? පාරේ තියෙන්නේ සිපෙට්කෝ බෝඩ් එක. ඒ කියන්නේ සිපෙට්කෝ සෙඩ් නේ දුන්නේ. ඒ ඉතින් බෝඩ් එක වෙනස් කරලා නැත්තේ මොකෝ? සිපෙට්කෝ සෙඩ් එක දීලා ශ්‍රී ලංකාවේ මිනිස්සුම ඉන්නවා. ඒගොල්ලොම තෙල් ගහනවා. වෙනස තියෙන්නේ අර ලාභේ විතරක් චීනට යනවා. සාධාරණද? නේ සාධාරණද මං කියන්නේ? රයින් වික්‍රමසිංහ මහත්තයා දැන් කරන්නේ වෙන ලොකු වික්‍රමාන්විතයක් තමයි රක්ෂණ සංස්ථා විකුණන එක. දැන් රක්ෂණ සංස්ථා විකුණන්නේ මොකටද? දැන් මම මේකින් කියන අදහස වෙන්නේ මනෝජ් මේ හැම දෙයකටම විරුද්ධයි කියලා. නමුත් දැන් රක්ෂණයට තාක්ෂණය ඕන නම් තාක්ෂණයේ ප්‍රශ්නයක් නිසා නම් ඒක එකක්. ප්‍රාග්ධනයේ ප්‍රශ්නයක් නිසා නම් ඒක එකක්. හැබැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තාක්ෂණයේ ප්‍රශ්නකුත් නැහැ ප්‍රාග්ධනයේ ප්‍රශ්නකුත් නැහැ ලාභ ලබනවා. හරි? එතකොට රක්ෂණ ක්‍රියාවලිය දැන් ස්ටැබ්ලිෂ් වෙච්ච ස්ථාවර වෙච්ච එකක් නේ ඒක. එතන ඒක විකුණන්න හේතුවක් නැහැ. හැබැයි විකුණන්නට පස්සේ මොකද වෙන්නේ? අපිට විදේශ සමාගමක් මේක ගත්ත කියලා මම උදාහරණයක් කියනවා. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ රුපියල් ඊට පස්සේ ඩොලරට හරවලා ගෙනියනවා. ඒ රක්ෂණ වෙළඳාම සිද්ධ වෙන්නේ රුපියල් වලින්නේ. දැන් අපි ඔය ආයතනවල කාර්යක්ෂමතාව පිළිබඳවත් කතා කරනවානේ. දැන් සමහර අපේ උදාහරණයක් විදිහට අපි රක්ෂණය අරගමු. රක්ෂණ වෙළඳාමෙන් ලාභ ලබන රක්ෂණ ආයතන ලංකාවෙත් දන්න නොදන්න රක්ෂණ ආයතන සමුදායක් තියෙනවානේ. ඒවයේ ලාභය අනුව බැලුවොතින් සමහර විට මේ තරගකාරීත්වය ඇතුලේ තරග කරලා එක්ස් කියන රාජ්‍ය රක්ෂණ සමාගමට ඊට වැඩිය ලාභ ලබන්න පුළුවන් කමක් ඇති. ඒක වෙනුවෙන් උත්සාහ කරන්න බැරිද? සිම්පල් ඒක දැනට පුළුවන් නේ කරන්න. ඒ කියන්නේ දැනට තියෙන දැනට රක්ෂණ ඒක එක්ස් කියන රාජ්‍ය සමාගමටම දැන් පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් රාජ්‍ය සමාගම වල ක්‍රියාකාරීත්වය සහ මේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්න ගැන කතා කරනවා. එහෙමනම් උත්තරේ හොයන්න ඕනේ විකුණන එක නෙමෙයිනේ. කාර්යක්ෂමතාවය නැති කියන මේ ප්‍රශ්නේ කවුද කළ තියෙන්නේ? ඒ කාර්යක්ෂමතාවය නැති කරපු එක මම හොඳටම දන්නවා. මම කෝප් කමිටු සභාපති හැටියට ඉඳලා හරිද දේශපාලඥයනේ. දැන් පෞද්ගලික බැංකුවක් ගත්තොත් පෞද්ගලික බැංකුවේ කළමනාකරණය අධ්‍යක්ෂක මණ්ඩලය තෝරන්නේ සුසුකම් එක්ක. ඔව්. ඒතකොට ඒගොල්ලෝ ඒකේ විශේෂ එක්ස්පර්ට්ලා. ඒගොල්ලෝ ණය අනුමත කරන ඒවා, ඒගොල්ලෝ ඒකේ ණය කලඹ තීරණය කරන එක ඔක්කොම එක්ස්පර්ට් view එකකින් බලන්නේ. හැබැයි රාජ්‍ය බැංකුව වලට පත් කරන්නේ දේශපාලන පත්තියට. දැන් කෝප් එකට ආවම ඇවිල්ලා අධ්‍යක්ෂක මණ්ඩලෙන් එහෙනම් පස්සේ ඔයගොල්ලෝ මේවා දන්නවද කියලා එක්කෙනාට එක්කෙනා මූණ වල්නවා. තමයි ණය කපා හැරලා බොල් ණයට දීලා නැති වෙන්නව. හරි? ඉතින් ඒක බලන්න වුණාක ඒගොල්ලෝ නැහැනේ. මොකද ඒගොල්ලෝ දන්නවා එමෙතුමා ඉන්නහම විතරයි අපි ඉන්නේ. ඉතින් එහෙනම් ඒකට උත්තරේ හොයන මිසක මේ විකුරල් හරියන්නේ නැහැනේ. දැන් හැබැයි මේ ක්‍රියාකාරීත්වය ඇතුළේ එහෙම උත්තර ලංකාවේ හොයන්න අමාරු වෙන්නේ. ඇයි? ඒ කියන්නේ අපි දැකලා නැහැනේ. ඉතින් එහෙනම් නොදකපු ආණ්ඩුවක් ගේන්න ඕන. අර හරියටම හරිය. අපි දැකලා නැති නිසා උන්න හැටියට මලාමදයි කියලා මේකටම කුරුවෙල් හරියන්නේ නැහැනේ මනෝජ්. ඔව්. ඉතින් දැකපු නැති ආණ්ඩුවක් ගේන්න එපා එහෙනම්. ඒ කියන්නේ ඔබතුමාලා බලය ගත්තු වෙලාවක ආයතන සඳහා නිලධාරීන් සභාපතිවරු වෙන්න පුළුවන් ප්‍රධාන විධායක නිලධාරීන් වෙන්න පුළුවන් පත් කරන්නේ මොන පදනම ඇතුලේද? ඒ අර ගෝඨාභය මහත්තයා පත් කරේ මොන පදනමද? ඔව් ගෝඨාභය මහත්තයා මුලින්ම පත් කරනකොට විද්වත් මණ්ඩලයක් පත් කරනවා. විද්වත් මණ්ඩලය පත් කළා. ඒකේ මුලින්ම ඉල්ලාසුනේ විද්වත් මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහත්තයා. BO එකේ සභාපති ඉන්න බැරුව. තේරෙන්නේ? ඒ කියන්නේ ඒ විද්වත් මණ්ඩලෙම අයින් වුණා ඊට පස්සේ. දැන් ඒ ඇත්තටම අපි කරන්න ඕන මේ රටේ පෞද්ගලිකංශයේ සහ ආජ්ජංශයේ විශාල වශයෙන් ඔය දැනුම තියෙන හැකියාව තියෙන දක්ෂතාවය තියෙන මිනිස්සු ඉන්නවා. අපි මේ මිනිස්සුන්ව හරියට පත් කරගන්න ඕන දේශපාලන ගිලිගැහිමින් තොරව. දැන් මම දේශපාලනේ දන්නවා, ඔයා මාධ්‍ය දන්නවා.
මං ඔය පුටුවේ වාඩි වෙලා මාධ්‍ය කරන්න ගත්තොත් මොකෝ වෙන්නේ? අර බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම එනගන්නවා කියලා. එහෙම වෙන්නේ. අර ඉහිණ දේශපාලඥයාට හැමදේම දන්නේ නැහැ. දන්නේ නැති බව දැනගන්න ඕන ඔක්කොම කලින්. දැන් මම මට හොඳට මතකයි අපි මාස 14කට මම සරල උදාහරණයක් ගෙන මාස 14ක් කියන්නේ අවුරුදු 75න් කොච්චර සුළු දවස් කීපයක්ද කියන්නකෝ අවුරුද්දක් නේ. හරි අවුරුද්දක් අපි ආණ්ඩුවේ හිටියානේ. අපි අමතිකම් හතරක් කරේ. අපි ඔක්කොම පත් කරගත්තේ පිටස්තරම අපි දන්නේ නැති අයනේ. ඒගොල්ලෝ අපි ඇහුවේ නැහැ ඔයා UMP ද ශ්‍රී ලංකාවද මොකක්වත් ඇහුවේ නැහැ. ඔයාන්රු සහෝදරයා මිල්කෝ එකට මම ඉන්නකොට ලක්සලට ලක්සල චෑම නැතරම් ප්‍රයිවට් සෙක්ටර් එකේ හොඳම දක්ෂ මිනිස්සෙක් හිටියි. හරි එයාට හොරගම් කරන කිසිම වුණාවක් තිබුණ නැහැ. එයා එයාගේ වාහනේම තමයි වැඩටත් ආවේ. පඩි ගත්තෙත් නැහැ එයා වැඩ කරා. ඒකට ඊකනේ බලන්න ඕන. කලමනාකාරීත්වය දන්න කෙනා දක්ෂතාව දන්න මාකටින් දන්න මාකටින් කරන ආයතනට මාකටින් දන්න අය ගන්න ඕන. හැබැයි සයන්ටිස්ලා ඕන දැන්න මාකටින් කරන අය ඕනේ. ඒක තෝරලා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් විනිවිද භාවයෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපි දැනටමත් මම කියන්නේ අපි ඒක අඳුරගෙන තියෙනවා. දැන් අපි දන්න එක දෙයක් තමයි මොනවද? අපි ආණ්ඩුවක් ගන්නවා කියන්නේ අගෝස්තු මාසේ රටේ ජනාධිපති ආණ්ඩු විසානායක වෙනවා කියන්නේ ජනතාව සැප්තැම්බර් මාසෙවලම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මොකද ජනතාව එතකොට හිතන්නේ නැහැ මේ රනිල්ගේ මහින්දගේ ආණ්ඩුවක් වගේ. ඒගොල්ලෝ යෝගි නටලා බාල් නටලා එනකම් බලන් ඉන්නේ නැහැ. ජනතාවට මේ අවුරුදු 75ක් තිස්සේ කැකෑරන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. හරි ජනතාව සාධාරණ ඉදිරිපත් කරන අපට විරුද්ධවාදීන් මේක වටන්නත් ඉදිරිපත් කරන බව අපි දන්නවා. ඒකෙන්ද අපි දැනටම ප්‍රතිපත්ති හදනවා. සලසුම් හදනවා. ඒ අපේ ප්‍රතිපත්ති වලට ගැලපෙන දිස්ත්‍රික් මට්ටමේ ආසන මට්ටමේ ඇක්ෂන් ප්ලෑන් දැන් හදනවා අපි. අපි ඒවා සම්පත් අඳුර ගැනීම, සංගණනයන්, ඊට පස්සේ රිසර්ච් ටීම් දැන්ට අපි වැඩ කරනවා. දැන් මේ වෙනකොට අපි උදාහරණයක් ගත්තොත් මම දැන් මාතර දිස්ත්‍රික්කේ ගත්තොත් මාතර හක්මන මේ ග්‍රාමසේ අවසමක මොනවද තියෙන සම්පත්? පහසුකම් මොනවද? දුෂ්කරතා මොනවද? දැන් මම එක උදාහරණයක් කියනවා. අපි අඳුරගත්තා දිස්ත්‍රික්කයකට මාතර ගොවි ප්‍රශ්නේ. අපතන කුජිකර්මාන්තයේ එහෙත් කිරි ගොවි පොළවල් තියෙනවා. සත්ත්ව ගොවි පොළවල් තියෙනවා. ඔතනින් ඉස්සරහට අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. ඒ කියන්නේ අගෝස්තු මාසේ ඡන්දයක් ඇවිල්ලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි කළොතින් එතන ඉඳලා ෂණිකව ප්‍රතිඵල දෙන්න අවශ්‍ය විදිහට වැඩපිළිවෙල සකස් කරගෙන දැන් අපි හදනවා. ඉදිරි මැතිවරණයකින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එකපාර කාලයක් තිස්සේ ආපු පද්ධතියක ප්‍රතිඵල එකපාර පෙන්වන්න බැරි නිසා එවෙනුයි නිවසන්න ගියයි කියලා මං හිතුවේ. ඔබ කියන්නේ නෑ එවෙනුයින් අපි වැඩ ලෑස්ති කරමින් ඉන්නේ නිවසන්න බෑ දැන්. එහෙම සලස්මකින් ඉක්මනට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මොකද පළවෙනි දේ අපි ආදර්ශ දෙන්න ඕන. හරි? දේශපාලන නායකත්වය ආදර්ශ දෙන්න ඕන. එතකොට ව්‍යාපාර කර්මාන්ත පණ ගහනවා. දැන් ජනතාවට ඉස්සෙල්ලා දැනෙන්න එපයි තමන්ගේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ අපි හැමදාම කියන කතාවක් කියන මන් දලුච් කියන්නම් ඒක. අපි හැමදාම කියන අපේ රටේ නීති ආධිපත්‍ය බිඳ වැටිලා. අපි නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා කියලා. මේක කියපුව ගමන් දැන් අපේ අනිත් ප්‍රතිවාදී කණ්ඩායම කියන්නේ මිනිස්සු මේ එදිනදා ජීවත් වෙන්න මොන හරි කරනවනේ. හොඳ වැඩ කරලා මිනිස්සු ජීවත් වෙන්න බෑනේ. ළමයා ඉස්කෝල දාගෙන පගාවක් දෙන්න වෙනවා. තේරෙන? ඊට පස්සේ උසස් වීමක් ගන්න, මාරු වීමක් ගන්න ගියාම, ස්පිරිතාලේ ඇඳක් ගන්න ගියාම නේ, බුලත් පිටක් හරි දෙන්න බෑ මිනිහෙකුට. පුරුදුලා තියෙන හැටි. දැන් කසිප්පු පෙරම මිනිස්සු ඉන්නවා. එතකොට දැන් මේ සමාජය අර ඉහළ තලයේ හොරකම් කරන මහා පරිමාණ දේශපාලනයෙන් හොරකම් කරන මිනිස්සු ගිහිල්ලා අර සාමාන්‍ය මිනිස්සුන්ට කියනෝ දැක්ක නේද? මාලිමාවවත් නීතිය ක්‍රියාත්මක කරනවා කියනෝනේ. දැන් උඹට ඔය කරගෙන යන වැඩ කරගෙන යන්න පුළුවන්ද? දෙරන බය කරන දෙරන මම හුදු උදාහරණයක් කරන මට ඊපෙද ගුරුවරියක් කතා කරා. කතා කළා එයා කියනවා දැන් බැංකුවේ පොලිය අනුපාත අඩු වෙලා තියෙන නිසා මේ මං හිතන් ඉන්න මේ සල්ලි අහවල් මේ ලීසින් කම්පැනි දානවා කියලා. ඉතින් කමක් නැද්ද ඒක දැම්මට කියලා මං ගැහුවා. ඉතින් එතන මම කිව්වා නෑ ඉතින් ඒකටත් වඩා ඔයාට ඉතින් ට්‍රෙෂරි බිල් වල දාන එකනේ හොඳ. ඒක නියන් ස්ථාවරයිනේ මොනවා වුණත් කාලෙකට කිරිල්ල. නෑ තව මේ එයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් කිව්වලු අර කොම්පැනිය අර ලීසින් කොම්පැනිය අනුරයිසානායක අනිවාර්යෙන් දිනනවා. දිනුවම මේ කොම්පැනිය වහනවා. මොකද ඒක මහින්ද රාජපක්ෂගේ හිතවත් කිරීම. හරි බලන්න මේ හදන විදිය. අර නයා මේ ගෙටාව වගේ තමයි යන්නේ වටේ. හරිද? ඊට පස්සේ මම ඒක චෙක් කරගන්න ලෝවාගෙන් මේ ඇහුවේ. හරිද? එතකොට අර ගුරුවරිය ඡන්දෙ දෙනවද? දැන් අනුරයිසානායක අනිවාර්යෙන් එනවා. ආවොත් මේ කොම්පැනිය වහනවා. එතකොට හිතන්න බය කිරිල කොහොමද කියලා. තේරෙන්නේ? මම කියන්නේ එහෙම මේ අපි ඇවිල්ලා බලයට එනවා කියලා නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ දිනදා කසිප්පු පෙරන මිනිස්සු ඉන්නෝ, හොරපොල් කන්න මිනිස්සු ඉන්නෝ,
ඊට පස්සේ එහෙම නැත්නම් ගිහිල්ලා යලා ළමයා ඉස්කෝලේ දාගන්න පගාව දෙන මිනිස්සු ඔය මිනිස්සු ඔක්කොම වට කරලා ගිහිල්ලා හිරේ දැම්මුත්ම හිරගෙවල් හදන්න වෙයි රටේ ගෙවල් වලට වැඩිය නේද එහෙම නෙමෙයි මේ කියන්නේ අපි ඉස්සෙල්ලා අපට නීතිය ක්‍රියාත්මක කරගන්නවා මම කියන්නේ අපේ රටේ දේශපාලකයා මහ ජනතාව නොලබන කිසිදු වරප්‍රසාදයක් අමුතුවෙන් ලැබිය යුතු නැහැ නීතියෙන්වත් ඕනේ නැහැ ඇත්තටම තේරෙනයි දැන් අපි හොරකම් කරාම එක නීතියකුයි සාමාන්‍ය මිනිහට තව නීතියකුයි වෙන්න බෑනේ එහෙම වුණාම කවුද විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ මම කියන්නේ ඒක ඉස්සෙල්ලා හදන්න ඕන වැරදි කරන දේශපාලකයාට තමයි වැඩියෙන් දඬුවම් දෙන්න ඕන සාමාන්‍ය ජනතාවට නෙමෙයි සාමාන්‍ය ජනතාව එදිනෙදා කරන දේවල් වෙනස් වෙන්නේ සිස්ටම් එක හැදුනම ළමයා ඉස්කෝලේ දාගන්න පගාව දෙන්න ඕනේ නැති සිස්ටම් එකක් හැදුනම පගාව නිකන් අයින් වෙනවනේ ස්පිරිතාලට ගිහිල්ලා ඇඳක් ගන්න පොරකන්න වෙලා පගාව දෙන්න අරම්මනම් ගුලි කරන්න ඕනේ නැති සිස්ටම් එක හැදෙන්න එපා ඉස්සෙල්ලා මම ස්පිරිතාලට යනවා මම බදු ගෙවන මිනිසෙක් මම සාමාන්‍ය ජනතාවට ඇඳක් තියනවා ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයා හිටපස්සේ කොහොමද ඇඳන් දෙන්න සල්ලි කියලා ඊළඟ ප්‍රශ්නේ එකනේ සීනිබදු වංචාව පාට් 1 රුපියල් 50ට තිබිලා 725 අඩු කරපු වෙලාවේ රජයට අහිමි වෙච්ච පාඩුව මිලියන 16,707 කෝටි 1600යි හරිද ඒතර ලංකාවේ පාසල් තියෙන 10,500යි ඒ වංචාව විතරක් සිදු වුණා නම් හරිද හැම ස්කෝල්ටම 116 ගාන දෙන්න තිබුණා ඒක 116න් මාර වටිනකමක් තියෙන ස්කෝලක් තියෙනවා සමහර ස්කෝල් තියෙනවා ළමයි 200ට අඩු ස්කෝල 5000ක් තියෙනවා හරි වැසිකිලියක් නැහැ ටැප් එක නැහැ විද්‍යාගාරේ බට නැහැ හරි ගෘහ විද්‍යාගාරේ නිකන් බිල්ඩින් එක විතරයි ඒ ස්කෝල් වල 116ක් ඇතිනේ එක වංචාවක් නවතුනා නම් මම කියන්නේ එහෙම ලංකාවේ වංචා කොච්චර තියෙනවද ඒ ඉතින් ඒව නවත්තන්න උනන් නීවා බදු වලින් ගහන ගෙහිල්ල මේ නේ මේ දෙන්නේ තුන් දෙනෙක් හම්බ කරගන්න ක්‍රමයක් තියෙනනේ ඒගොල්ලෝ අපිත් එක තරහ වුණාට කමන්නේ මම කියන්නේ ඔක්කොම යාළු කරගෙන මේ වැඩේ කරන්න බෑ ඇත්තටම දැන් ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අපි කතා කරොත් ඒ කියන්නේ මේ සිස්ටම් එක තුලට හුරු වෙච්ච අය ඔබතුමාලට වැඩිය සිස්ටම් එක හුරුයි ඔවුන් ඒ අයට පුළුවන් සිස්ටම් එක බිඳ වටන්න බොහොම ලේසියි අපි කරලා බලමුකෝ ඔව් දැන් අපි කරලා බලමුකෝ මොකද මේ සිස්ටම් එක එහෙම දේවල් වෙන්න පුළුවන් කියන තැනදී ඉන්න බෑ කියන තැනදී පුළුවන් තැන කියන තැන හැබැයි ඒකට උපක්‍රම අපිට තියෙන්න ඕන දැන් මොකද හේතුව දැන් මේ ක්‍රමයට තවදුරටත් අපිට ජීවත් වෙන්න බෑනේ ඔය කියන මිනිසුන්ටත් බැරි වෙනානේ තියෙන්නේ දැන් ඔය කියන අයටත් දැන් ජීවත් වෙන්න බෑනේ දැන් අත්‍තරම අද තියෙන අර්බුදේ ගත්තොත් එහෙම දේශපාලන අර්බුදේ කියන්නේ මේ අර්බුදේ එකක් විතරයි. පාලක පන්තියට තවදුරටත් Tamanට රිසිසේ Taman කැමති විදිහට පාලනය පවත්වාගෙන යන්න බැරි අර්බුදයක් තියෙනවා. ජනතාවට තවදුරටත් මේ පාලනයට ජීවත් වෙන්න බැරි අර්බුදයක් තියෙනවා. එතකොට පාලක පන්ති අපි නම් ඊළඟ එන ආණ්ඩුව අපි නම් ජනාධිපති අනුරිසානායක නම් අපි කැපකිරීමක් කරන්න ඕනේ නැද්ද මේ සිස්ටම් එක වෙනස් කරන්න? මොකද පාලක පන්තිය කැමති විදිහට වැඩේ කරන්න යන්න බෑනේ. ඈ දේශපාලක මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා ජනතාවට කැපකිරීමක් කරන්න වෙනවා. මොකටද තවදුරටත් මේ ක්‍රමෙට ජීවත් වෙන්න බෑනේ එතකොට අර ඔයා කියන වගේ ආදිපාරි භෝජන සංස්කෘතියෙන් අයින් වෙන්න වෙනවා මම මේකෙන් කියන්නේ අත්‍යවශ්‍ය දේවල් ඕනේ නැහැ කියලා නේ එහෙම ඊළඟට විශ්වාසය විශ්වාසා පරමාඥාති හරිද විශ්වාසය අනිවාර්යෙන් ඕන දැන් අපේ රටේ ආයෝජක වෙන්නේ නැත්තේ මොකද එයාපෝට් එකෙන් බැහැපු දෙන ඉඳලා පගාව දීගෙන යන්න ඕන හරි ප්‍රමාදේ ඊළඟට නේ දැන් මේ ඔන්ලයින් ඉන්ටර්නෙට් ඔක්කොම තියෙද්දි ඇයි පගාවට වැඩ කරන්නේ ඒ සිස්ටම් එක හදන්න බැරි. එතකොට අන්න ඒ ක්‍රමයේ හැදුනට පස්සේ ආයෝජක වෙනවා. දැන් ලංකාවට එන්නේ නැතුව සිංගප්පූරුවට යන්නේ මොකෝ? ලංකාවට එන්නේ නැතුව වියට්නාමයට යන්නේ මොකෝ? අද ලංකාවට එන්නේ නැතුව බංගලාදේශයට යන්නේ මොකෝ? අද සංචාර කර්මාන්තේ ලංකාවෙන් මාලදීවෙන්ට හැරිලා තියෙන්නේ මොකෝ? මොකෝ මේ අවුරුදු 2500කට කලින් තිබිච්ච ශ්‍රී ලංකාවම තමයි. අපේ සුභාසෞන්දර්ය අපේ ඔක්කොම තියෙද්දි මේ රට හරවලා දින්න මොකෝ වෙන පැටි වලට ඔව් දැන් අපිට ඒ තත්වයන් පේනවා වගේ මේවා අපිට හදාගන්න දැන් උදාහරණයක් විදිහට අපිට හම්බන්තොට වරාය හදනකම් අපිට කියන්න උත්තරයක් තිබුණා සේවා සපයන්න හොඳ ගමන් මාර්ගයක දවසකට නැව 400ක් විතර යනවා මේ නැව ටික නවත්ත ගන්න බැරි සැපයුම් දෙන්න පුළුවන් තැනක් අපිට නැති නිසා හම්බන්තොට වරායක් නැති නිසා කියලා හැබැයි දැන් වරාය හදලා තියෙද්දි තේ නැව ටික හැමම යනවා ඒ සැපයුම් වරායන්න මේනේ ඔව් ඒක හේතුව වරාය ප්‍රශ්නයක් නෙමෙයි මේ නැව් යන එකේ ප්‍රශ්නයක් නෙමෙයි සැපයුම් වරායක් නෙමෙයි ඔව් ඉතින් අපි ප්‍රතිපත්තියම තිබුණේ අපි කිව්වෙම මේක බංකරින් සර්විස් කරන්න මූද මැදට ගිහිල්ලා තෙල් ගහන වරායක් හදන්න ඔව් හරිද අද ලෝකේ තාක්ෂණය දියුණු වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මේ වරායට හරවගෙන ඇවිල්ලා මෙහෙ පාක් කරලා පෑ ගාණක් ඉන්න එකම ඒගොල්ලන්ට පාඩුයි හ්ම් දේ නැහැ
කන්ද මොහොමඩ් ළඟට එන්නේ නැත්නම් මොහොම කන් මොකද මොහොමඩ් කන්ද ළඟට යන්න ඕන. ඔව් දෙකෙන් එකක්. දැන් ඇත්තටම ඔතනින් අපිට සේවා සපයනවා නම් සපයන්න පුළුවන්නේ. සිංගප්පූරුව පහු කරගෙන ඇවිල්ලා සිංගප්පූරුවද හම්බන්තොටද කියලා තෝරගනිද්දී තෝරගන්න බලපාන ප්‍රධාන කාරණේ ලේසිය විතරක් නෙමෙයිනේ. අපේ සම්බන්ධතාවය මොකක්ද කියන එකත් බලපාන ලෝකේ වෙලදාම සිද්ධ වෙන්නේ ගොඩක් දුරට දැන් මානව සම්බන්ධතා මතනේ අපිට PR කියලා PR එකත් එක්ක නෙවෙන්නේ අපිට හැමතැනම මේ PR එක හදාගන්න වෙනවනේ. දැන් මේ තියෙන ආණ්ඩුව වලට මේ 75 අවුරුදු PR එක කාත් එක තියෙන මේ ලෝක සිතීමේ. අපි දැන් තියෙන කට්ටිය කියදමකෝ. ඔව්. හරි? දැන් අපි මැද පෙරදිග ඉන්දියාවට මැද පෙරදිග සම්පූර්ණ අතෑරලා තියෙනවා. ඇත්තට මැද පෙරදිග ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ සංස්කෘතිය අනුවයි අපිට සෑහෙන සම්බන්ධතා හදන්න පුළුවන් එකක්. ඒක අපිට කීට්ටු එකක් අතෑරලා තියෙනවා. නේ? ඊට පස්සේ අර පැත්තෙන් ගත්තොත් එහෙම යුරෝපයේ හුඟක් ඒවා තියෙන මේගොල්ලෝගේ බිස්නස් වල විතරක්. ඉතින් අග්නිදිග ආසියාවේ ගන්දුණු අතෑරලා තියෙනවා. මන් දන්න තරමට මේ මැලේසියාව, ඉන්දුනීසියාව කොහොම දියුණු වෙච්ච රටවල්. නැයි කොරියාවට අපේ ලංකාවේ මිනිස්සු යන රස්සාවල් වලට විතරයි වෙන කිසිම ආයෝජන ක්‍රියාවලියක් ලංකාවත් එක්ක නැහැ. කොරියන් ආයෝජකයෝ කැමති මොකද ලංකාවේ කට්ටිය ඇසුරු කළා ගොඩාක් ආයෝජන වලට අවස්ථා තියෙනවා. මෙහෙට ගෙන්න ගන්නෙ නැහැ. තේරෙනවද? ඊළඟට විශේෂයෙන්ම ජපානයේ දේශපාලන වශයෙන් මොන තත්ත්වයන් තිබුණත් ඉන්දියාව චීනයට වඩා අපට ලං කරගන්න පුළුවන් ඒවා. සංස්කෘතිකව චීනය ඉන්දියාවයි විතරක්ම හිතන්න හොඳ නැහැ. මොකද චීනෙට ඉන්දියාවට විතරක් සීමා වෙන කේදී අපි අනිවාර්යෙන් භූදේශපාලන හිරවිල්ලකට යනවා. මොකද චීනෙට අපි වැදගත් වෙනවා මේ මූද නිසා ඔයා කියනවා. ඉන්දියාවට අපි වැදගත් වෙනවා සමීප නිසා. ඒතර ඒ හිරවිල්ලෙන් ගැලවෙන්න නම් අපි මොකද කරන්න ඕන? තවත් මිත්‍රයෝ අපි ගොඩක් හොයා ගන්න ඕන. මොකද අද ලෝකේ මේ අර කඳවුරු දේශපාලනේ වෙනස් වෙලා තියෙනවා. බල කඳවුරු දේශපාලන වෙනස් වෙලා දැන් ආර්ථික ජාතිකවාදී කියන එක හැම රටකටම බෝ වෙලා තියෙන්නේ. යුරෝපා සංගමය ගන්නකො. යුරෝපා සංගමයේ ඇතුළේ ඒගොල්ලෝ එක යුරෝපා යුරෝවක් වෙනුවෙන් ඉන්න ගමන් හැබැයි තමන්ගේ රටේ ආර්ථිකය ගැන ඒගොල්ලෝ වැඩිපුර කන්සර් තමන්. ඒක හිතමු. ජර්මනිය ගත්තත්, ෆ්‍රාන්සිය ගත්තත්, ඉතාලිය ගත්තත් අද ඒ ගැන වැඩිපුර හිතමු. නේ? අපි නැගෙනහිර ආසියාවේ ගත්තොත් ඒත් එහෙමයි. අනික ලෝකයේ දැන් බල කඳවුරු ඇමරිකාවෙන් මාරු වෙනවා බ්‍රික්ස් හරහා මේ Shanghai Corporation හරහා දැන් චීනයේ මූලික වෙච්ච රුසියාව, චීනය, බ්‍රසීලිය, ඉන්දියාව, කොරියාව වගේ වෙන පැතවලට යනවා. ඉතින් ඕක අපි ගණන් හදන්න බෑ දැන්. ගණන් හදලා අපි බලනවා ලෝකේ අපේ මිත්‍රයෝ කවුද කියලා. තේරෙනවද? ලෝකේ අපේ වෙන මිත්‍රයෝ කවුද? මම උදාහරණ සරලව කියනවා මේ දැන් අර කුවේට් වල රජුරෝමිය කියන්නේ. අපි ලක්ෂයක් විතර කුවේට් වල වැඩ කරනවා. ඒගොල්ලෝ කතා කළා මට කියපු දෙයක් තමයි සෝමාලියාවෙනුත් ඒ අලුත් රජුරෝන්ගේ සෝපාදන්න ඒ රටවල රාජනායක වෙනවා අපේ රටෙන් කවුරුත් එන්නේ නැද්ද කියලා. ඉතින් ඔකට මට යන්නේ. දෝක යන්න ඕන මේ ශ්‍රී ලංකාවේ රාජනායකයෙක් නේ. හිතන්නකො දැන් ඕක යුරෝපේ රටක වුණා නම් එම නේ. චාල්ස් කුමාරයාගේ වෙඩින් එකට අච්චනෝ මොකද රජිනගේ අවමංගල්ලට අච්චනෝ ඔක්කොටම යනවා. ඒ අර රටත් විජිත මානසිකත්ව නිසා වෙන්න පුළුවන්. තමන්ගේ නෑදෑවින් නිසා වෙන්න පුළුවන්. හරි හැබැයි මේ මේ මේවට කවුරු යන්නේ? ඔබ ඇයි ඔබ කියන්නේ ASCII? ඒ කියන්නේ අපිට නොපෙනුනාට විශාල වශයෙන් අපිට මැද පෙරදිග මග හැරලා කියලාද ඔබ කියන්නේ? මම පැහැදිලිව මම එක දන්නවා ඔය මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිවරයා ඉඳද්දි කටාර් වලට ගියා අර කටාර් පාසලේ සිද්ධියක් නිසා එකවරක් ඒ වෙනකන් මැද පෙරදිග රටකට අපේ හෙඩ් ඔෆ් ස්ටේට් කෙනෙක් රාජ්‍ය නායකයෙක් අවුරුදු 20කින් ගිහිල්ලා නැහැ. අවුරුදු 20කින් ගිහිල්ලා නැහැ. හරි ඔයා බලන්න ඒ රටවල මෙහෙට එන්නෙත් නැහැනේ. හැබැයි ඒවත් තෙල් තියෙන රටවල්, ආයෝජන තියෙන රටවල්, අනිත් ඒගොල්ලෝ දේශපාලන වශයෙන් ගත්තොත් අපේ රටත් එක්ක ලොකු ගැටුමක් නැහැ. අපි හිර කරගන්න ඕක කියලා අපිට පෙනුන්නේ නැහැ නේ මෑත ඉතිහාසය කවදාක. දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ නේ. හරි, දැන් රුසියාව ගත්තත් ගොඩාක් සම්පත් තියෙන රටවල්, ඒගොල්ලෝ අපිට බොහොම දුර වෙලා තියෙන්නේ. ඇයි? මොකද ඒගොල්ලෝ අපි සිටියමින් චීනට, ඉන්දියාවට ලියලා දීලා තියෙන්නේ. ශ්‍රී ලංකාවද? අයි චීන, ඉන්දියාව. අන්න ඒකෙන් වෙනස් වෙන්න ඕන. මම දන්නා ඒකයි අපි ජාතික ප්‍රතිපත්තියක් හැටියට අපි විදේශ ප්‍රතිපත්තිය හැටියට අපි හරි පැහැදිලි දැනගින්න නොබෙදි රාජ්‍ය ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනවා. අපි හැම රටක් එකම ගනුදෙනු කරමු. අපි හැම රටක් එකම ගනුදෙනු කරමු. හරි විවෘතයි. ඒකින්ද ඔය කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් කියනෝනේ අපේ ජාත්‍යන්තර සහයෝගී නැහැ කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපති වුණාම ජාත්‍යන්තර සහයෝගය තියෙද කියලා අහන්න මම කියන ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහලාට, මහින්ද රාජපක්ෂලාට වඩා නම් අපිට ගොඩාක් සහයෝගී ගන්න පුළුවන්. මොකද අපි කොමිස් වලට නෙමෙයි වැඩ කරන්නේ. පගාවට වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න අපිත් දන්නවා. අපි චීනෙත් එක්ක කලින් කතා කරලා තියෙනවා, අදරත් කතා කරනවා. චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අපිට ගනුදෙනු තියෙනවා. අපි ඒගොල්ලෝ දන්නවා අපි සල්ලි වලට ගන්න බෑ කියලා. එතකොට ඒගොල්ලෝ උත්සාහ කරන්නේම නැහැනේ. හරි, එතකොට තියෙන්නේ මොනවාද? win win benefit. හරි, 50ට 50යි. ඒගොල්ලොන්ටත් වාසි, අපිටත් වාසි. ගනුදෙනු ගන්න පුළුවන්. මොකද චීනෙට චීන වරාය අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි මොංගෝලියාවට හාල් මේ තේකොළ විකුණන්නේ නැහැනේ. හැබැයි චීනෙට මේ වරාය නැතුව කොහෙවත් යන්න බෑ. නේ?
අපේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරය අපි කිව්වොත් එම චීනට පාවිච්චි කරන්න බෑ කියලා ලොකු කරදරයක් වෙනවා ඒගොල්ලන්ට. ඒකද අපි විශ්වාස කරනවා චීනට අපි ඕන අපට චීන ඕනවට වඩා. හරිද? ඒක නිසා අපි චීනෙත් එක්ක අපිට එකඟතාවයෙන් වැඩ ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉන්දියාවත් ඒත් එහෙමයි. මොකද ඉන්දියාවත් එක්ක අපි ගනුදෙනු කරොත් වැඩිපුර චීනේ තරහ වෙනවා. චීනෙත් එක්ක වැඩිපුර ලං වුණොත් ඉන්දියාව තරහ වෙනවා. ඒක ඇත්ත කතාවනේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ දෙකත් එක්කම හොඳ රාජතාන්ත්‍රික බැඳියාවක් එක ගනුදෙනු කරන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. මොකද කරන්න පුළුවන් පළවෙනි දේ තමයි අපි ඒගොල්ලොත් එක්ක ඇලිලා ගැලිලත් නැහැ. හරිද? අපි ඒගොල්ලොත් එක්ක පුජ්‍යලික ගනුදෙනුත් නැහැ. දැන් ඔය ඉන්දියානු සාධකය අපි හිතන තරම් සරල නැති මට්ටමටම ගිහිල්ලා තිනවනේ. ඉන්දියාවට දුරස් වෙලා ඉන්න බෑ. කොයුලෑ ගහයිද දන්නේ. ඒ කියන්නේ අපිට හානියක් කරයිද දන්නේ. ඉන්දියාවට කෙට්ටු වෙලා ඉන්න බෑ. හේතුව අපේ தත්ත්වය මොකක්ද කියලා දන්න කොයිලෑ පාග ගනීද දන්නේ. මේ தත්ත්වය අපි සාකච්ඡා කරනවට වඩා අතිශය බරපතල தත්ත්වයක් විදිහට දැනෙන්නේ නැහැ. දැනෙනවා. එහෙනම් ඒකට මොකද කරන්න ඕනේ? ඒකට කරන්න එකම දේ තමයි අපේ ආර්ථික ස්වාධීනත්වය අපි හදාගන්න එක. ওই දේශපාලන කොන්ද නැමෙන්නේම ආර්ථික ස්වාධීනත්වය නැති හින්දා. අපේ රටේ ආර්ථික ස්වාධීනත්වයේ තියෙන කාලෙක අපිට ඔච්චර නැවෙන්න ඕනේ නැහනේ. ඒක ලෝකේ දන්නෝ මේ වෙලාව. ඒක ලෝකේ දන්නවා. ඒක ලෝකේ දන්නවා. ඒ වගේම තමයි දැන් ওই ISB වලට අපි හිරවුණේයි. ඔයා හොඳට හොයලා බලන්න මනෝජ් ISB ඉන්ටර්නැෂනල් ස්වයරින් බොන්ඩ් වලට සල්ලි දාන ව්‍යාපාරිකයෝ ඔක්කොම දාන්නේ රිස්ක් එක අරගෙන. ඒ පොලිය ගණන් හදන්නේ මේගොල්ලෝ රිස්ක් එක දාලා. එතකොට ඒ පොලියෙන් ඒගොල්ලෝ දැන් රිස්ක් එක අරන් ඉවරයි. අපි ISB ණය ගෙවන්නේ නැහැ කිව්වත් ඒගොල්ලෝ කියන කමන්නෑ මචං කියලා. මොකෝ දැන් පොලිය ඇතුලේ රිස්ක් එක තියෙනවා ඒගොල්ලන්ට. ඒකේ අවදානම් ආර්ථිකයන්ට සල්ලි දාන එක තමයි ISB කියන්නේ. තේරුණාද? ඒතොර සල්ලි දානකොටම කාලය පොලිය හදන්නෙම රිස්ක් ඇනලිසිස් එකක් කරලා. අවදානම් තක්සේරුවක් කරලා. හරිද? ඕක දන්නේ නැති මෝඩ දේශපාලකයෝ මුළු පොලියම ගෙවලා ඒක දැන් ගණන් හදා ඉන්නවා. මේක කිව්වේ නැතුව අපිට කියලා වෙනවා කී කී. මම කියන්නේ අපි නෙගෝෂিয়েට් කරන්න ඕනේ එහෙමයි. අපි ගෙවන්න වෙනවා. හැබැයි අපි ගෙවනකොට අපේ ප්‍රමුඛතාවය ඒ ණය ගෙවෙනක නෙමෙයි. මොකද ඔය ISB එක ගෙවෙන්නේ නැහැ කියලා ඔය රටවල් ලැටෙන්නේ නැහැ. ඔය රටවල් වල ඔය ඉන්න මෝගන් හරි ඔය කියන කම්පැනි එකක්වත් බැංකු ටික වැටෙන්නේ නැහනේ. අපේ ණය ගෙවෙන්නේ නැහැ කියලා වාරිකේ. තේරුණාද? අපිට ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ දැන්. අපේ මිනිසු කන්න දෙන්න ඕන, බෙහෙත් දෙන්න ඕන, රට හදා ගන්න ඕන, ආයෝජකයන්ට සල්ලි දෙන්න ඕන, ව්‍යාපාරවලට සල්ලි දෙන්න ඕන, මේ පණ ගහන ව්‍යාපාර ටික නේ නැගිටවල ගන්න ඕන, හුස්ම ඇදෙනවා තියෙන්නේ. සංචාර කර්මාන්තය අවුරුදු 5කින් ආයෙ හුස්ම ගන්න නැහැ. තේරෙන්නේ? ඇත්තටම දැන් මේ සංචාරක කර්මාන්තයන මිනිස්සුන් අහලා බලන්න. වෙන කරන්න දෙයක් නැතිකමට ඉන්නේ බෙල්ලවැල්ලා ගන්න හොයට ඉඳලා. ඔය මිනිස්සු. හරි, ඒ මිනිසුන්ට අපි අත දෙන්න ඕන. ඒතර අපි අරගොල්ලන්ට කියන්න පුළුවන් ඕගොල්ලෝ රිස්ක් ඇනලිසිස් එකක් කරලා බලන්න. ඕගොල්ලෝ දැනටමත් අපේ පොලියෙන් අරන් තියෙන්නේ. හැබැයි අපි ගෙවන්න. ගෙවන්නම් අපේ ආර්ථිකය හදාගෙන. අපිට කාලයක් දෙන්න. අපිට කාලයක් දෙන්න. හරි හරි සාධාරණයි නේක. නේ IMF එකට වුණත් අපිට කියන්න බලන් ඉච්චරයි. ඕගොල්ලෝ අපිට ණය දෙනෝ නම් දෙන්න. හැබැයි අපි ගෙවනවා. අපි ගෙවන්නේ අපිට කාලයක් දෙන්න. සාධාරණ කාලය අපිට දෙන්න. හැබැයි ඔය කොන්දේසි අපිට එපා. දැන් ඔබතුමාලා යෝජනා කරනවා ආණ්ඩු එක පැත්තකින් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකයක් හම්බවුණා. දැන් අද දවසේ ලෝක බැංකුව ඔවුන්ගේ මුදල් ප්‍රමාණය ලබා දීම පිළිබඳව එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ ඇතුලේ රට ඇතුලේ දැන් ආයෝජක එන්නේ කොහොමද, ආයෝජනය කරන්නේ කොහොමද, ආරක්ෂිත වටපිටාවක් නැහැ, පාතාලය පාරමැද්ද මිනී මරනවා, එහෙම කියලා සංවාද ඇති වුණානේ. දැන් මම හිතන ආණ්ඩුව ඒකට හොඳ උත්තරයක් දීලා තිනු. මේ අපි කතා කරන අද දවසත් ඇතුළුව පාතාලය සහ මද්රව්‍ය මර්ධනය වෙනුවෙන් ප්‍රමුඛතාවය දීලා විශාල වැඩපිළිවෙලක ඉන්නවා. දැන් මම කියන්නේ ඒක ප්‍රමුඛතාවය කියන වචන වැඩක් නැහැ. ඒක තමයි නීති ආරක්ෂා කරන පොලිසියේ රාජකාරිය. ඒක අලුත් දෙයක් නෙවෙයි කියලා. දැන් මේක අලුත් වෙලා තියෙන්නේ මාධ්‍යවල. මම දැක්ක සෝෂල් මීඩියා වල ගෙවල් වලට ගිහිල්ලා හට්ටි මුට්ටි වලන් ඔක්කොම ඇදලා සාක්කු වල තියෙනවත් ඇදලා අර අම්මල සාතලව පෞද්ගලික අපහසුතාවයට පත් වෙන විදියට ඔක්කොම ටික කරනවා කැමරාවල් අල්ලගෙන. හරි, එහෙම කරන්න ඕනේ නැහැ. ඒක කොහොමත් අල්ලන්න එපා. දැන් මං කියන්නේ දැන් හදිසි හරි මතක් කළා මද්රාවි අල්ලනවා නම් තැන්කියු පොලිස් ඇමතුමා, බොහොම ස්තුති, හොඳයි. හැබැයි මං දැක්ක පොලිස් ඇමතුමා මාධ්‍යකට කියනෝ මේ මං මගේ කණින් ඇහුවා මේ කහු පහුගිය දවස්වල මේ අපිට කරන්න බැරි වුණේ මේ උද්ඝෝෂණ තිබ්බා, උද්ඝෝෂණ වලට පොලිසිය යොදවන්න සිද්ධ වුණා, ඒක හින්දා අපිට මේවා මගේ ඇරුණා කියලා. ඒක සාධාරණ උත්තරයක් නෙමෙයි. ඒක දැන් අන්තිමට වෙන උද්ඝෝෂකයෝ වැරදි වගේ නෙමෙයි මේ මද්රව්‍ය බෝ වෙච්ච එකට. උද්ඝෝෂණ නොකර හිටියනම් නේ පොලිසිය තිබුණා මද්රව්‍ය අල්ලන්න. දැන් පොලිසියට මහන්සි හති වැටිච්ච හින්දා නේ අවසර රිලැක්ස් එකේ ඉන්න ඕන දවල්ට කඳුළු ගෑස් ගහලා ගිහිල්ලා ඒක හින්දා වෙලාවක් තිබුණේ අල්ලන්න වගේ කතාවක් නෙමෙයි කියන්නේ. නේද? ඒක උත්තරය නෙමෙයිනේ. ඒක උත්තරය කියලා පිළිගත්තොත් එහෙම මද්රව්‍ය ජාවාර අලංකාරවන්න පුළුවන් දවල් 12ට විකට් ලිෆ්ට් එකේ පිකටින් කළා කුඩු ගහන හාදුවටියක්ම දාලා රෑට පොලිසිය මහන්සි කරවන්න.
ඇයි දවල් ටිකට් කරන කට්ටිය කඳුළු ගෑස් ගහුවම රෑට පොලිසියට මහන්සියනේ. ඒක උත්තරයක්ද කියන්නකෝ. මම කියන්නේ මේ වගේ මාධ්‍ය සම්දර්ශන අපි ඕන් තරම් දැකලා තියෙනවා. මම නම් ඔය කෙනා ඔය මේ මේ මොහොතේ මොහොනේ වෙන්නේ නැහැ. හැබැයි මේක ඇත්තටම ඉවර වෙනවා නම් මම කැමතියි. එහෙමනම් ඔය තිරන්නල සමත්තුමාටයි මේ පොලිස්පති බැලබලන අපේ දේශබන්දු මහත්තයලයි තියෙන්නේ ඔය ගෙවල් ගාන ගිහිල්ලා හට්ටි මුට්ටි පෙරලා පෙරලා හොයන එක නෙමෙයි කුඩු ගහන්නේ කවුද අයිස් පැකට් එකක ආගතේද තියෙන්නේ කියලා. පාර්ලිමේන්තුවට ගියා නම් හතර පහ දෙනෙක් අල්ලගන්න පුළුවන්. පාර්ලිමේන්තු පාර ළඟ හිටියා නම් එහෙම. ඔක ලංකාව විස්කාගාර අයිති කට්ටියකින් බහුතරය ඉන්නේ පාර්ලිමේන්තුවේ. හරි. කුඩු වලට මම දන්නේ නැහැ. නමුත් කුඩු වලත් සෑහෙන පිරිසක් සම්බන්ධයයි ඉන්නේ. මොකද දේශපාලන සම්බන්ධයක් නැතුව මරණීය දඬනේ නියම වෙලා තියෙන හෙරෝයින් අතේ තියාගෙන සාමාන්‍ය මිනිහෙකුට නම් බෑ. තේරුණාද? ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් වහිතනවාද මේ කුඩු කිලෝ එක හමාරක් දෙකක් ගෙනයි කියලා නීතියට අහුනොත් නෙමෙ මරණ දඬනේ හම්බෙන බව දැනදෙන. තේරුණාද? ඒ වගේ මහමුලකාරෝ ඉන්නවා. ඒගොල්ලෝ මේක මෙහෙ වුණා. ඒගොල්ලෝ නැවතුව නම් හරි. මොකද ලංකාවට කුඩු ගේන්නේ මද්ද්‍රව්‍ය ගේන්නේ මේ පිටරටකින් වගේ දේශ සීමා වලින් නෙමෙයිනේ. වෙන රටකම් කියන්න පුළුවන් දේශ බෝඩර් එකකින් පැන්න කියලා. හරි. මෙහෙ නෑ. මෙහෙ තියෙන්නේ මූදෙන් ගොඩ බිමින් එන්න බෑ. මූදෙන් අහසෙන්. හරිද? එතකොට එන්න පුළුවන් තැන් ටික නවත්තන්න බැරිද? ඔය යුද්ධයක් LTT එක පරාජය කරලා ඉවර කරලා නාව ගහමු දාවට කෙලින් කිව්වනම් එන බෝට්ටු ඔක්කොගෙම නැව් වලින් එයාපෝට් එකෙන් නවත්තපන් මේක කියලා ඉවරයිනේ. ඔබ හිතන්නේ ඒ කියන්නේ මෙච්චර මෝදු සීමාවක් ආවරණය කරලා 100%ක් කුඩු එන එක නවත්තන්න පුළුවන්ද නාවික හමුදාවට? පුළුවන්. කුඩු ගේන අය ගොඩක් නෑ. ඔයකේ ඔය දැන් මේ අල්ලන ඇල්ලි හැල්ලේ හැටියට මට තේරෙන්නේ මේ දවස් දෙක තුනට ඔක්කොම අල්ලන හින්දා මේගොල්ලෝ කලින් දැනන් තියනනේ මේ තියෙන තැන්. නැද්ද? දැන් මෙච්චර ඉක්මනට ගිහිල්ලා අල්ලගන්න දන්නේ මේ ගහන කඩිය දන්නවනේ. ඔයා දන්නවද හැම පොලිසියකම මගේ පොලිසිය යාළුවෙක් මට කිව්වා IRC කියලා පොතක් තියෙනවා. ඒ කියන්නේ ඉලක්කමකුත් කිව්වනේ පහුගිය කාලේ පාතාලය කියලා ඉන්නේ 1091. ඔව් ඒක තමයි. ඒ වගේ ඒ පොතේ මම බලන්නට පෙන්නවා. ඒ පොතේ ඒ ගමේ ඉන්න ඔක්කොගෙම පැටිගිරිය අම්මා තාත්තා ඉඳලා ලියලා තියෙනවා. ෆොටෝ එකත් එක්ක. හරිද? එතන ගමේ මොකක් හරි සිද්ධියක් වුණාම පොලිසිය කරන්න යන්නවට වඩා හොයලා බලන මූ කොහෙද ඉන්නේ මේ වෙලාවේ කියලා. දේර එතකොට දන්නව ඒකට එයා සම්බන්ධද නැද්ද කියලා. කොහොම තමයි ඇත්ත කතාව. හරිද? ඒ එතකොට එහෙම අල්ලන්නේ නැහැ. එහෙම ඇල්ලුවොත් පොලිසිය රාජකාරියත් එක්කම ඉවර වෙනෝනේ. වෙන කරන්න දෙයක් නැති වෙනෝනේ. ඒක නිසා මම කියන අවංක මම හරි අවංකයි ඔකට. මොකද අපි දන්නවා ඉස්සර මේ කොළඹ සමාජයේ සීමා වෙලා සමාජ මොකද ශාලා වලට සීමා වෙලා තිබිච්ච කුඩු මද්ද්‍රව්‍ය අද ගමට ගිහිලා තියෙනවා. අද අයිස් ගහන්නේ ගමේ. හරි? දැන් ගෑනු ළමයි බෝ වෙලා තියෙනවා. ඒවා මේ පෙති වර්ග ස්ටිකර් අපිට දෙමව්පිය වුණත් අපිට හොයාගන්න බැහැ අපේ පුතා මොකක්ද කරන්න කියලා. ඒ ඉඳ මේ වසංගතේ නතර වෙනෝ නම් පින් සිද්ධ වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. හරිද? අපි ආණ්ඩුවක් ගත්තත් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්. හැබැයි ඒක මීඩියා ෂෝ එකක් වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ ඒකයි. ඒක ඇවිල්ලා මා මිනිසුගේ ආත්ම ගෞරවයත් නැති වෙන මාධ්‍ය සම්දර්ශන කරන්න ඕනේ නැහැ. මොකද එහෙම මාධ්‍ය සම්දර්ශන කරපුව පහුගිය කාලේ අපි හොඳට දැක්කා පාතාලේ මර්ධනය කරනවා. ඒ කියන කාලෙට පාතාලේ ඔක්කොම මර්ධනය වෙනවා. හැබැයි ආයෙත් ඉන්නවා. ඒක මොකෝ වෙන්නේ? මොකද එක පාතාලයක් මර්ධනය වෙලා තව එකක් තියෙනවා. දැන් මේකත් ඔය සමාජයේ එක කුඩු මුදලායිලා ටිකක් පොඩ්ඩක් යටපත් වෙලා තව කුඩු මුදලායි ටිකක් උඩරින වැඩක් වෙන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැ. හරි ඒකින්ද ඒක ඒ කියන්නේ ඔබතුමාලට එහෙම සැකයක් තියනවාද? සැකේ ඉතින් තියෙන්නේ පෙර අද්දකීම් එක්කනේ. පෙර අද්දකීම් වලින් කුඩු මර්ධනය කරමු ඔය ඡන්ද කිට්ටු කොල්ල ආවා මෙහෙවුම්. මෛත්‍රීපාල මහත්තයා තෝ කිව්වනේ මම මේක නවත්තන්නේ මගේ ජනාධිපතිකම ගහලා ගියත් මම මේක නවත්තනවා කියලා ඒ ලොකු සද්ද දාගෙන ආව ඡන්ද කාලෙට. වාට මතකද පාතාල මදුෂ්කි කාලෙම නේ කී දෙනෙක් මැරුණාද රෑට තමයි ඔක්කොම ගිහිල්ලා පෙන්නන්න ගිහිල්ලා අඬ කඩාගන්නේ පොලිසියේ රාලහාමිගේ අඬ ගැඩෙනවා අරයා මැරෙනවා එහෙම නෙවෙන්නේ එවනින් චිත්‍රපටි වගේනේ ඉත උදේට ප්‍රවෘත්ති වලට කියනකොට අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහත්තයාට hina යන්නේ දික විතරයි අපිට තේරෙනවා මම මොකද්ද මේ කියන්නේ කියලා ඉත ඒ වගේ මීඩියා ෂෝ කරන්න නැතුව දැන් ඇත්තරම දැන් ඒකනේ හොඳම දේ දැන් මේ දාන සද්ද හැටියට කුඩු තියෙන මිනිස්සු තංග ගන්නවනේ දැන් මේ දවස් ටිකට නේ ඇයි මේ කියන සද්දෙට ඒක මට නම් තේරෙන්නේ ඒකයි පෙර අත්දැකීම අනුව මම විශ්වාස කරනවා මේක මීඩියා ෂෝ එකක් හැබැයි මේකේ ප්‍රතිඵල අනුව මම අගය කරනවා ඇත්තටම අවසන් කරනවා නම් ඒ කියන්නේ අවසන් කරන්න බෑ කියලාද ඔබ කියන්නේ මම කියන්නේ බෑ කියලා මොකද මේක දේශපාලක කිරියන්නේ නැහනේ
මොකද මේවට අනුග්‍රහ දක්වන මේවා ආරක්ෂා කරන ඉතිහාසය පුරාම දේශපාලකයේ කිරේ ගිහිලා නැහැ. අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තුව ඇතුළෙත් කියනවා මේකෙත් ඉන්නවා කියලා. හැබැයි පැහැදිලිව නම් කරපු කෙනෙක් නැහනේ. ඔව් ඒක තමයි. ඒක මොනවා මම කියන්නේ. හරි. ජනාධිපතිතුමා ගිහිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා ආරක්ෂාව දුන්න කියලා කට්ටිය ඉන්නවා. නේ STF එක යන කලින් යා යනවා කියලා කියපු කට්ටිය ඉන්නවා. එහෙම ඉන්නවනේ. ප්‍රසිද්ධ නම් තියෙන කට්ටිය ඉන්නවනේ ඉතින්. ඒවා ඉතින් මම දන්නේ නැහැ ඒවයි ගණන් හිලවු මොහොඳ කියලා. ඒගොල්ලෝ මේවට සම්බන්ධද නැති ප්‍රමාණය ඒවා ඔප්පු කරන එක තමයි අන්න පොලිස් ඇමතුමාගේ දක්ෂකම. ඔය ඔබතුමාලට එහෙම පැහැදිලිව කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මහ පරිමාණයෙන් කුඩු බිස්නස් කරන මිනිස්සු කවදාවත් අතින් කුඩු අල්ලන්නේ නැහැ. ඔවුන් නෙට්වර්ක් එක මේ ජාලය විතරනේ. ඒ නෙට්වර්ක් එක බුද්ධියංශ දැනගන්න ඉබේ. ඒකනේ බුද්ධියංශ තියෙන්නේ. නේ? බුද්ධියංශ කියලා කියන්නේ මේ ගිහිල්ලා මේෙන් කියලා අල්ලන එකක් නෙවෙයිනේ. රටේ බුද්ධියංශ CID නේ. ඒ ජාලේ තියෙන එකට. ඒගොල්ලෝ ඒක අල්ලන්න ඕන. ඇත්තටම ඔබතුමාලගේ ඒ පිළිබඳව හොයලා බලලා තියෙන දත්ත අත්දැකීම් එක්කත් පේන්න තියෙන්නේ ඉහළ ජාලයේ කවදාවත් කුඩු අත ගන්න මිනිස්සු නෙවෙයි නෑ. ඒක නෑ. ඒගොල්ලෝ බොන්නෙත් නෑ. ඒගොල්ලෝගේ ළමයි බොන්නෙත් නෑ. ඒව තමයි තියෙන්නේ ඒක. හරි මම කියන්නේ අවංක උමනාමක් තියෙනම නම් මේ වැඩේ කරන්න. මේ ත්‍රිවිල් පාක් තියෙනවනේ. ත්‍රිවිල් පාක් වල ඉන්න සහෝදර සම්බන්ධ කරගත්තත් ඇති. ඒගොල්ලෝ දන්නවා. කොහෙද තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ කවුද ගහන්නේ? කොහෙන්ද ගේන්නේ ඔක්කොම දන්නෝනේ. ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරනවනේ මිනිස්සු. ත්‍රිවිල් පාක් එක කියන්නේ සමාජයේ හොඳම sannivedi තැනක්. පොලිසිය ওই ත්‍රිවිල් පාක් වල ඉන්න මිනිස්සු සම්බන්ධ කරගත්තමත් හරි. තමයි පන්සලේ හාමුදුරුව, පූජකතුමාල්ලා, පන්සල, ග්‍රාම නිලධාරි, රාජ්‍ය ආන්ත්‍රණයක් තියෙනනේ ගමේ. ග්‍රාමසේවක කොට්ටාසිරම රාජ්‍ය සේවකෙක් ඉන්නනේ. එයා දන්නව පවුල් වල ඉන්න මිනිස්සුගේ ස්වභාවය. හරි. කන්නේ බොන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද ඔක්කොම දන්නවා. ඒ නෙට්වර්ක් එක ඇති හොඳටම මේකට. ඔබ කියන්නේ මේ අපි මේ කතා කරන මේ සතියේත් මේ ක්‍රියාත්මක වෙන මද්රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් නගන හඬ හොඳයි. හොඳයි. ඉවර කරන්න ඕන. තේරෙනවද? ඉවර කරන්න ඒක. ඒක එක පිරිසක් ඉතුරු කරලා තව පිරිසකට බාර දෙන්න යන්න එපා. හැබැයි විශේෂ බාර ඇමතිවරයා ප්‍රසිද්ධියේ සහ එක අදිෂ්ඨානයකින් කියනවා ජනවාරි මාසයෙන් පස්සේ නම් වෙනස් කරලා එයාපෝට් එකෙන් පිට යන්න දෙන්නේ 1091ක් මං හිතන්නේ ඉලක්කම. ඒ 91 සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. හොඳයි. මම වැරදි කියන්නේ නැහැ ඒක. ඒක බොහොම හොඳයි. හරි. මම අගය කරනවා. පොලිස් ඇමතුමාට මේ දේ කරන්න පුළුවන් අගය කරනවා. ඒක දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනාව. මොකද නේද දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් වෙලා තමයි ඉතිහාසය හැමදාම මේවා මීඩියා ශෝභාවට පත් උනේ. සහ ඡන්ද නිකන් අර ඡන්දෙදී දැන් මිනිස්සු චූන් කරන්න බෑනේ බඩු මිල අඩු කරා කියලා. එහෙනම් ජාතිවාදෙන් චූන් කරන්නත් බෑ දැන්. දැන් සාරාන් කෙනෙක් ගෙනලා මේක හදාගන්නත් බැරි නම් වෙන මාතෘකාව වුණනේ. අන්න එහෙම මාතෘකාවක් කරගන්න එපා. දැන් අපි මුලින්ම ප්‍රශ්නේ අහපු දන්ට එන්නකෝ. පොලිසිය මාර වැඩක් පටන් අරන් දෙනු නෑ. මේක පොලිසිය සාමාන්‍ය රාජකාරිය වෙන්න ඕන. පොලිසිය මාර වැඩේ වෙන්න ඕන අර කඳුළු ගෑස් ගහන එක. හරි? දැන් මේක කඳුළු ගෑස් ගහන එක සාමාන්‍ය වැඩේ වෙලා කුඩු අල්ලන එක මාර වැඩේ වෙලා. එහෙමනේ තියෙන්නේ නේද? ඒ කඳුළු ගෑස් හැමදාම ගහනෝ කුඩු අල්ලන සතියක් නම් කරනවා. මං කියන්නේ එහෙම වෙන්න එපා. පාතාලේ මර්ධනය කරන එක, හොරකම් අල්ලන එක, කුඩු අල්ලන එක, ඒක සාමාන්‍ය රාජකාරිය කරගෙන ඉතින් ඉඳලා හිටලා විශේෂ රාජකාරිය වුණාට කමන්නේ කඳුළු ගෑස් ගහන එක. දැන් අර ඔබ කඳුළු ගෑස් සම්බන්ධයෙන් ඔය මතු කරපු කාරණාත් එක්ක අපි දැක්කා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා අරගල කාලේ තමන්ගේ පාක්ෂිකයන්ට සිද්ධ වෙච්ච හානි පිළිබඳ විශේෂ කොමිෂන් සභාවක් පත් කරලා විමර්ශන සිද්ධ කරන්න අවශ්‍යයි කියලා. ඒ පිළිබඳව අදහසක් තියෙනවද? ඒක ඉතින් එතුමා අදහස් කරන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් අරගලේ වෙච්ච දේවල් සිවිවඳ මුළු කොමිෂන් සභාවම දානොත් හොඳටම හොඳයි. ඒ කියන්නේ අරලිය ගහ මන්දිරයේ ඉඳලා ක්‍රියාත්මක වෙච්ච තැන ඉඳලම නේ. පළයල්ලා ගිහිල්ලා ගහපල්ලා ගෝල් පේස් එකට කියලා පටන් ගත්ත තැන ඉඳලම කොමිෂන් සභාවක් වුණනේ එහෙමන. එතුමලනේ එතනින් පෝෂණය කළ ගෙනාවෙ එළියට. නේද? එතන ඉඳලම ඕන. ඊට පස්සේ ඒ කොමිෂන් සභාවේ ඕන අර ත්‍රුත් කොමිෂන් එකක් වගේ. සත්‍ය හා සාධාරණ කොමිෂමක් වගේ අරගල කරුවන් කියන පිරිසක් මෙතනට ආවියයි කියලා. නිකම්ම අරගල පැන නගින්නේ නැහැනේ. අරගල කරුවන් කියලා පිරිසක් මේ ගෝල් පේස් එකට ආවේ මොකටද? මොනවද තිබිච්ච හේතු? දැන් 1989 න් පස්සේ දැම්මනේ තරුණ අසහන පිළිබඳ කොමිෂන් සභාවේ. ඒකේ අඳුර ගත්තනේ ග්‍රාමීය තරුණයාට නොතිබිච්ච අවස්ථා නිසා ප්‍රශ්නයක් ඇති වුණා. ඒකෙන් පස්සේ ආවේ යවුන සමාජ වගේ ඒවා. හරි ප්‍රජා ග්‍රාම සංවර්ධන සමිති ගමේ ඒවා ආවනේ. ඊට පස්සේ නේ තරුණ සභාව පිහිටෙව්වනේ. ඒ කියන්නේ තරුණ ව්‍යාකාරීත්වයන් ආවනේ. ඒ ඒ ඒ ඒ ඒක එක සාධනීය පැත්තක් තියෙනවනේ ඒකේ.
ඒ වගේ එකක් වෙන්න ඕන. දැන් මේක ගත්තොත් එහෙම නෙවෙයි මේ තියෙන්නේ. දැන් මම දන්න ඔය ජෝන්ස්ටන් ලගේ අර මේ ඔය උංගාක් ඔය වන්දි බැලුවා එමතු වරුන්ගේ ගෙවල් වලට කෝටි ගණන් හදාගෙන තියෙන වන්දි. ඒකල රක්ෂණෙනු ජන් නැති තව පාර්ලිමේන්තුනු ජත්තා ඒව තියෙනවා. හරි. ඉතින් ඒවා අඩු කරන්නත් ඕනේ නැහැ මේ කොමිෂන් මත් දාලා. ඒගොල්ලෝ ගත්තේ ඒවා දැන් අරන් ඉවරයිනේ. හරිද? නේද? ඒව අඩු කරන්න මහින්ද මහත්තයා කියනෝ නෙමෙයි ඔය. අපේ උන් අත්ත වැඩියෙන් ඒව අඩු කරන්න ඕන. එහෙම නෙමෙයි ඔය කියන්නේ රටේ ප්‍රශ්න තියෙන ඉඳ. මේ කියන්නේ ගමන්ට දඩයන් කරන්න ඕන පිරිසක් කවුරු හරි හොයාගන්න මේ බලන්න. ඒකට දැන් රාජ්‍ය බලය ඒගොල්ලෝගේ කොටසක් තියෙනවනේ. රාජ්‍ය බලයේ කොටසක් තියෙනකන් ඒගොල්ලෝ මොන හරි කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ ඒකෙන් ඒවයින් නම් ඉතින් ආයෙ ආවොත් රටේ ජනතාවගෙන් ඉතුරු පරිප්පුවත් කන්න වෙනවා ඡන්දෙදි. මොකද අපේ රටේ ජනතාවගේ මනෝභාවය, ස්වභාවය, තාක්ෂණය, තරුණ පරම්පරාව දැන් හිතන විදිහ හරි වෙනස්. මේ අපේ සාම්ප්‍රදායික දේශපාලඥයින්ට වෙලා තියෙන්නේ ඒ තරුණයා හිතන මනෝභාවය තේරෙන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය කියන තාක්ෂණේ තේරෙන්නෙම නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ සමාජ මාධ්‍ය වලට වෛර කරන එක. තියෙන්නේ මේ තාක්ෂණයට වෛර කළා හරියන්නේ නැහැ. ඕක කාර්මික විප්ලවයේ කාලෙත් උනා. කාර්මික විප්ලවයේ කාලේ අර කර්මාන්ත ශාලාවල වැඩ කරපු එංගලන්තයේ ප්‍රංශයේ මිනිස්සු හිතුවා මේ යන්ත්‍ර සූත්‍ර ඇවිල්ලා තමයි අපිට මේ වද දෙන්නේ කියලා යන්ත්‍ර සූත්‍ර කුඩු කරා. කේන්තියට. ඇයි නිකන් අතින් වැඩ කරපුවා දැන් මේ මැෂින් වලින් වැඩ කරන්න ආවට පස්සේ මැෂින් එකනේ ළඟම තරහකාරය වගේ පේන්නේ. මේකෙන් ඇයි ගැලවිලා යන්න බෑ. මේක ඇවිල්ලා ගිය හැපෙනවා. මම වැඩ කරන්න ඕන කියලා බෙල්ට් එකේ වැඩ කරන මිනිස්සු යන්ත්‍ර සූත්‍ර තමයි කුඩු කරේ. හරිද? ඒ වගේ තමයි මහින්ද මහත්තයලත් මේ දැන් සමාජ මාධ්‍ය වලට ගහන්නේ. ඒගොල්ලෝ හිතන මේ සමාජ මාධ්‍ය තියෙන හින්දා තමයි අපි ඔක්කොම හොරගම් ඔක්කොම රෙදි ගැලවෙන්නේ. ඒක හින්දා සමාජ මාධ්‍ය කුඩු කරන්න ඕන කියලා. හරිද? එහෙම හරියන්නේ නැහැ. දැන් අර මන්දක කියනවා සමාජ මාධ්‍ය කියලා මොකක්ද එකක් තියෙනවා. ඒ වයින් පෙන්නන හින්දා තමයි මේ ප්‍රශ්නේ. එහෙම නැහැ. ඒ තාක්ෂණයට අපි අනුගතයි. විද්‍යාවට අනුගතයි. සබහා දහමට නොවන අවනත නේද? මොකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ සබහා දහම කියන්නේ තාක්ෂණේ තමයි. ඉතින් ඒක අපි පිළිගන්නේ නැහැ. ඔබතුමා කතා කරන බොහෝ අවස්ථාවලදී කියවුණ අගෝස්තු මාසයේ ඡන්දයෙන් පස්සේ අනුරාධ සානායක සහෝදරයා ජනාධිපති වුණාම කියලා. එහෙම කියන්න වෙන කාරණයක් මතුවලා තියෙනවද? අපි දැක්කා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳව කවුරු වෙයිද කවුරු ආවොත් හොඳයිද වගේ අදහස් පළ කරනවා. ඊට පස්සේ පක්ෂයක් විදියට ඔබත් කියලා තිබුණා තමයි. එහෙම සංවාදයක් වෙන දැනට ගියේ අපට එහෙම අසනීපයක් නැහැ. මේක අපිට මේ මන්ත්‍රී ධූර, ඇමති ධූර, ජනාධිපති ධූර, කෑදරකමකට ඒවට බලපොරොයකට මේ දෙයඩි කරනවා නෙමෙයි අතනම. අපර දේශපාලනේ මැතිවරණයක් කියන්නේ මනෝජ් මොහොතක් විතරයි. අපිට ඕනකම තියෙන්නේ මේ මුළු සමාජය වෙනස් කරගන්න. මේ සමාජ පරිවර්තනයක් අවශ්‍යයි අපිට. සමාජයේ පරිවර්තනය ගන්න මිනිසු හිතන පතන ඉදින් වෙනස් වෙන්න ඕන. අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න ඕන. ඒ වෙනස කරන්න රාජ්‍ය බලය උදව්වක්. හරිද? නැත්නම් මේ වෙනස මේ අපි නැතුව වෙන කවුරු හරි කරනවා නම් ඒත් අපිට කමක් නැහැ. එහෙම කවුරුහත් නැහනේ පේන තෙක්මානික. ඒක නිසා තමයි අපි කියන්නේ මේක කරන්න සුදුසු අපි කියලා. නැතුව මේකෙන් මේ ඇවිල්ලා මොනවද අපිට ලැබෙන්නේ කියන්නකෝ. දැන් අනුර ඉසානායක සහෝදරයා ජනාධිපති වුණාම එයාට වෙන්න තියෙන දේ තමයි මේ එයාට තියෙන පොඩි හරි මූදිනාන්න යන්න හරි තියෙන වැවක පීනන්න හරි එයා හරි කැමති ඒවා තියෙන්නේ. ඒකවත් කරන්න වෙලාව නැති වෙන එක විතරයි. හරිද? නැත්තරම. අපිට මේකෙන් මහා ලොකු තෘප්තියක් නැහැනේ. අපේ තෘප්තිය තියෙන්නේ මිනිස්සු සතුටින් ඉන්නවා නම් විතරයි. ඉතින් ඒකට සමාජ වෙනස් වෙන්න ඕන. සමාජ වෙනස් කරගන්න ඕන. ඒක මිසක වෙන එකක් නෑ. ඔබ කියන ওই තරංගයේ හැදවන්න හදන ඒගොල්ලෝ අර මොකද ඒකට කියන්නේ අපේ ඇහෙත් කුණු උඹේ ඇහෙත් කුණු කියලා අපේ ඇහෙට දාන්නේ හැදන්. දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි තමයි හොඳම හතුරු හැමෝගේම. හරි? දැන් ඒක සමහර අපි හිතන්නේ නැති අයද බොහෝ වෙලා තියෙනවා. මම දැක්ක අර මිහින්තලේ නායක හාමුදුරුවොත් මොකද්ද කියනවා හාමුදුරුවන්ගේ පන්සලට ඇවිල්ලා පිරිත් නූලක් බැඳගෙන ආණ්ඩුව සහෝදරයා මගදී යනකොට ගලවලා ගියා කියලා. ඊට පස්සේ ඒක ඉල්ලනවා හිරුනිකා. හිරුනිකාගේ රැස්වීමක ප්‍රධාන මාතෘකාව අනුරෝ සහෝදරය පිරිත් නුල ගලෝපු එක. අපි අහුව අනුරෝ සහෝදරගෙන් මතක ඇති කාලෙක අනුරෝ සහෝදරය මිහින්තලේ හාමුදුරු හම්බෙලත් නැහැ පන්සලට ගිහිල්ලත් නැහැ. හරි? ඉතින් ඇත්ත ඉතින් හාමුදුරු එහෙම කියන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම දැන් අර මෙහෙමයි දැන් මෙහෙම දෙයක් තියෙනුනේ. දැන් ජාතික ජනබලවේගයේ අපි බලයට එනවනම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන කට්ටියකුත් ඉන්නවා. හැබැයි ප්‍රාර්ථනාව ඇත්තටම බලයට එනකොට කලබල වෙන කට්ටියකුත් ඉන්නවා. දැන් ප්‍රාර්ථනා කර කර ඉන්න ලෑස්ති. හැබැයි යකෝ ඇත්තටම ආවොත් අපිට එතකොට අපි මෙච්චර කල් හම්බ කරන් කාපුවා අපි ජීවත් වෙච්ච ක්‍රමේ නේ අපේ પરම්පරා ගානකට අපි එකතු කරගත්ත පිටරටවල පොදි ගහගත්ත ඒවා දැන් මේ ක්‍රමේ නැති වෙනෝනේ. බඩ රස්සාව නැති වෙනවා කියලා අපි කියන්නේ. හරි? නේ? අන්න ඒකට බයයි.
ඇත්ත එහෙම බය වෙන කට්ටිය අපිට අම්මඩ ගහනවා. දැන් මට පේන දේ තමයි දැන් පොහොට්ටුවේ සම්මේලනේ ගත්තොත් පොහොට්ටුවේ සම්මේලනේ වැඩිම මාතෘකාව අපි නේ අපිනේ. ඉතින් ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ගත්තත් මේ රටේ ප්‍රශ්න කතා කරන්නේ අපි. දූපහණි සංවාදයක ඒගොල්ලෝගේ ආසන සභාවක කොට්ටා සභාවක මිනිස්සු අම්මිලා කතා කරත් ඒගොල්ලෝ කතා ගන්නේ JVP 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 අනුර කුමාර. ඉතින් මම කියන්නේ එහෙම අපිට මඩ ගහලා අවලාද නගලා ඇත්තටම ඒගොල්ලොන්ගේ ඒ නිසාවත් බඩු මිල අඩු වෙනවනම් අපි කැමති. අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවනම් ඒක හොඳයි නේ. ඔය කතාව ආවේ හර්ණි මොකද සහෝදරීගේ කේන්දරයේ බැලුවලු කවුද? බලලා හර්ණි සහෝදරීට රාජෝගයක් තියෙනවලු. ඒක නිසා දැන් හර්ණි අනුරයි අතරේ ගැටුමක්ලු. තේරෙන්නේ? ඔන්න ඔහොමනේ හදන්නේ මේක. ඉතින් එතකොට අර අපේ සමහර මාධ්‍ය වලටත් මේක පොඩි රහ වෙනවා. ඒ බලන මිනිස්සු එහෙම අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි නායකත්ව මණ්ඩලයක් හැටියට වැඩ කරනවා. ඒතකොට අපිට තියෙන වගකීම් විතරයි. තනතුරු නෙමෙයි අතරම. අපි වගකීම් දරන්නේ මේ. දැන් මම පාර්ලිමේන්තුවේ නැහැනේ. ඉතින් මට මගේ පාඩුව එන පැත්තවල ඉන්න පුළුවන් නේ. නැද්ද? හරිද? එහෙනම් මම ඔයා මට එන්න කියන්නේ මොකටද? අපි පාර්ලිමේන්තුවේ ඇතත් නැතත් අපේ වගකීමක් අපි ඉෂ්ට කරනවා. ඉතින් අපිට වෘත්තීය සමිති ව්‍යාපාර තියෙනවා, කම්කරු ව්‍යාපාර තියෙනවා, ශිෂ්‍ය ව්‍යාපාර තියෙනවා, තරුණ ව්‍යාපාර තියෙනවා, කාන්තා ව්‍යාපාර තියෙනවා. අපි මේ දවස්වල ලොකු වැඩක් කරමින් යනවා. ගම්මට්ටමේ ඉඳලා කාන්තා සමිති හදනවා. හරි, අපේ පළවෙනි කාන්තා දිස්ත්‍රික් සමුළුව ලබන 30 වෙනිදා මාතර තියෙනවා. ඉතින් මේ කාන්තා සමිති හදන්න මමත් යනවා. ඉතින් මේක හරිනිගේ වැඩක්, මට ඕනේ නැහැ කාන්තා සමිති හදන්න යන්න කියලා පැත්තකටලා ඉන්නේ අපි. මොකද මේ සමාජය දැනුවත් කරන එක, සමාජ සංවිධානය කරන එක අපි කාගෙත් වැඩේ. ඒක ඇත්තරම ගත්තොත් මනෝජ් මේ අපිට දේශපාලනය කරන එක වෙන අයට රස්සාවක් වුණාට අපිට හුස්ම ගන්නවා වගේ. අපි හුස්ම ගන්නේ ඇයි? යුතුකමද්ද වගකීමද්ද? නෑනේ. හුස්ම ගන්න ජීව විද්‍යාත්මකව මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන අවශ්‍යතාවයක් නිසානේ. ඒතකොට මේ දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් එහෙම. දැන් අද හුඟක් අය කියන දේශපාලනය නොකර වෙන දෙයක් කරන්න බැරිද කියලා. වෙන දෙයක් කරා නම් මේ රට මෙහෙම තියෙයිද? හරිද? ඒකින්ද මේක ජීව විද්‍යාත්මක සත්‍යයක්. දැන් ඔයාගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුනොත් මම දේශපාලනය කරනවා. අනිත් ඔය දුප්පත් මිනිස්සු, ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිස්සු, මන්ද පෝෂණය පෙළ ඉන්න මිනිස්සු, තමන්ට මේ කරදරේ ඇවිල්ලා තියෙන්නේ මොන හේතුව නිසාද කියලා තේරෙන්නේ නැති මිනිස්සු වෙනුනොත් අපි දේශපාලනය කරනවා. ඒකයි කරන්නේ. ඉතින් ඒකදී අනුර සහෝදරයත් ඒ වගේ කීමදරයි. මට කියන්නේ හිතන දේ එකම දේ තියෙන දැන් අපිව තේරෙන්නේ නැති හුඟ දෙනෙකුට කලබල වෙන්න එපා. හොඳම දේ තමයි අපි කරන්නේ කොහොමද කියලා බලන් ඉන්න. දැන් හුඟක් මාතෘකා එළියට ගිහිල්ලා තියෙනද? දැන් එක කාලයක් තිබුණා ඕගොල්ලෝ කවදාකවත් බලයට එන්නේ නැහැ. ඕගොල්ලෝ තුන්වෙනි බලවේ. දැන් මම මෑත කාලේ ඇහුවේ නැහැ ওই තුනේ කතාව කියන. හරි? තුනේ කතාව කියන වෙන්නේ තුන්වෙනි බලවේ කතාව කියන ඇහුවේ නැහැ. ඒ කියපු කට්ටියගේ කටවල් වලින්ම දැන් කියනවා. දැන් අපි පළවෙනි තරංකාරී කියලා. හරි? ඒක අපි වෙනස් කරේ නැහැ මොකක්වත්. ඒගොල්ලෝම තමයි තුන්වෙනි කතාව පැත්තකට දාලා දැන් විකල්පේ බවට අපිපත් කරගත්තා. හරි? එහෙම නෙවෙන්නේ මේක. ඒක වෙනකොට තමයි ඒකට හේතු මොනවාද? දැන් ඉස්සර හමුදාවේ පොලිසිය අය දේශපාලනය ගැන කතා කරන්න බයයි. හරි. හැබැයි දැන් විශ්‍රාම කියපු හමුදා සෙබළු හමුදා පොලිසිය වල අය දැන් අපිත් එක්ක දේශපාලනය කරනවා. නේ? දැන් සාමාන්‍ය අය විතරක් නෙමෙයි ජෙනරාල්ලා, මේ ජෙනරාල්ලා, එයා වයිස් මාස්ටර්ලා වගේ ඉහළ නිලධාරීන් පවා දේශපාලනය සාකච්ඡා කරනවා. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලොන්ගේ ප්‍රශ්න සාමාන්‍ය විදිහට විසඳෙනවනම් එමෙන් ඒගොල්ලොන්ට මේ රටේ ඒගොල්ලෝගේ වෘත්තීමේ භාවය අනුව ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවනම් ඒගොල්ලොන්ට දේශපාලන කතාවක් නැහැ නේ. දෙත් ඒකට කලබල වෙලා ආණ්ඩුව මේ හතරතේ ගිහිල්ලා මේ මිනිස්සු කන බොන හැටි, මේ මිනිස්සු ජීවත් වෙන හැටි ඒගොල්ලෝ අපිත් එක්ක තියෙන සම්බන්ධතාව හොයලා වැඩන්නේ. එහෙම හොයලා වැඩන්නේ නැහැ. දැන් මං කියන්නේ මේ සම්ප්‍රදායික දේශපාලඥයින්ට යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ යථාර්ථය පිළිගන්න ඕන. එහෙනම් ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැත්නම් තරුණ પરම්පරාව අලුත් પરම්පරාව ඒක වෙනස් කරනවා. ඉස්සර මනෝජ් කියන්නේ ඉස්සර තාත්තා අම්මා කියපු විදිහට දේශපාලනය කරපු පුත්තු හිටියේ. අද පුත්තු කියන විදිහට දේශපාලනය කරන තාත්තා අම්මලා ඉන්නේ. අත කතාව ඒකයි. ඒතර සමාජය වෙනස් වෙලා. සමාජය වෙනස් වෙලා. දැන් අර ඔබ කියනවා වගේ මේ තුන්වෙනි බලවේගය කියපු කට්ටිය දැන් තුන්වෙනි බලවේගය කියන්නේ ඕගොල්ලොත් පළවෙනි ධාරාවේ කණ්ඩායමක් විදිහට කියනවා කියලා ඔබ කියනවා. එහෙම වෙලා තියෙන්නේ ඒ කියන්නේ ඔබ පාලනය කරලා ප්‍රතිඵලයක් පෙන්වලා නෙමෙයි සාපේක්ෂව අනෙක් කණ්ඩායම් කරන දේත් එක්ක සාපේක්ෂව තහවුරු කර ඒ කියන්නේ සංසදල බලන එකක් අපි සංවිධානාත්මක විශාල මහන්සියක් ගන්න තියෙනවා. බහුගේ අවුරුදු දෙකේ මං හිතන්නේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි තරම් ජනතාවත් එක්ක දේශපාලන සාකච්ඡාව සංවාදය සහ සංවිධානගත කිරීම කරේ නැ වෙන කවුරක් අර මෑත කාලේ. දැන් උගාක්කෝ එක්සත් ජාතික පක්ෂයේත් ඒගොල්ලෝගේ එක සමිති සමාගම් හදන්න උත්සාහ කරා.
සමග ජන බලවේග මන්දන්න සෑහෙන වැඩ කරන්න උත්සාහ කළා. ජනතාවක් ඉන්න එපයි. දැන් එහෙම ජනතාව නෑ. ඊළඟට අර බත්ත කැට්ටකට අරක්කු බෝතලයට නැත්නම් කීයක් හරි දුන්නම පොරොන්දු වලට දේශපාලනය කරපු යුගය දැන් අවසානයි. හැබැයි මම ඒකෙන් කියන්නේ මිනිස්සු මේ ඉස්සරහ ජනදියාවත් ඒව නොගනිදී කියලා. මොන් මිස්කු දුප්පත්කම නැති බැරිකමත් එක්ක ඒව ගනීවි. හැබැයි ඒව මත ඡන්දේ තීරණය කරන්නේ නැහැ. දේශපාලනේ තීරණය කරන්නේ නැහැ. ඒ නිසා ඒක නිසා අපිත් එක්ක එකතු වෙච්ච ජනතාවක් ඉන්නවා. එක. දැන් ඔව්. දෙක තමයි කලකිරිච්ච ජනතාවක් ඉන්නවා. මේ දෙකම වැඩක් නැහැ. අපි මුන්ටත් දුන්නා උන්ටත් දුන්නා දැන් ඇති වෙලා තියෙන්නේ මහත්වෝ කියලා කියන මිනිස්සු ඒගොල්ලෝ අපිව හොඳට රීඩ් කරලා නැහැ. අපි මතු පිටින් අත ගාලා තියෙන්නේ. හරි ඒගොල්ලෝ අපේ ක්‍රමේ දන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති දන්නේ නැහැ. ඔය දැනට කියන සමීක්ෂණ වාර්තාවල අලුත් දත්තත් එක්ක කියනවා නිහඬ ප්‍රතිශතය සයිලන්ට් වෝට් එක 60% කියලා. ඔව්. ඒක එහෙම ඒක අපි ඉස්සරහ සයිලන්ට් නැහැ. ඒක අපිට ওই මගතොරේදී හම්බුනාම චෙක් පොයින්ට් වලදී හම්බුනාම කඩපොලේදී හම්බුනාම සයිලන්ට් නැහැ. ඒගොල්ලෝ තමයි අර කියන්නේ. මොකද්ද? මහත්තයෝ දඟලන්න එපා වැඩිය සද්ද නැතු ඉන්න ඡන්දයක් එනවා අපි බලා ගන්න කියලා. ඡන්දයක් ආවම බලා ගන්නම් කියන සයිලන්ට් වෝට් එක සෑහෙන තියෙනවා. ඒ කියන්නේ ඡන්දේ පස්සට ගියේ හින්දා උද්‍යෝගයේ නැතිවීමක්ද තියෙන්නේ නැත්නම් නෑ ඇත්තටම එහෙම අපි හිතුවනේ ඉස්සෙල්ලා. බලාත් පාන ඡන්දේ මාර්තු 9 තිබ්බනම් අපිට මාර එකක් තියෙනවා උද්‍යෝගයේ තියෙනවා. ඒක දැන් මම හිතනවා දැන් ඒක ඉවරයි. දැන් ආයේ උද්‍යෝගේ තියෙන ඒ උනාට. හරි දැන් උද්‍යෝගේ තියෙන ඊළඟ ජනාධිපති වරණ වෙනුයි. දැන් බලාත් පාන ඡන්දයෙන් ආවට වඩා උද්‍යෝගයක් තියෙනවා. ඒක හොඳට තේරුණා දැන් ගම්මල සම්පකාර ඡන්ද ගන්නකො. දැන් අපි සාමාන්‍ය මහන්සියලා නෙමෙයි. අපි ගොඩක් මහන්සියලා නෙමෙයි ඒ වට යන්නේ. දැන් මං ඊයේ පෙරද දන්න ඔය අපේ නැගෙනහිර පළාතේ ගත්තොත් අපේ ලොකු සංවිධාන ශක්තිය එච්චරම නැහැනේ මෙහි දකුණේ වගේ. හැබැයි කන්තලේ සම්පකාර ඡන්ද තිබුණා තිරුකුණාමලේ ඒත් බහුතරය අපිට ආවා. ඒතර ඒ සම්පකාර ඡන්ද වලටම දාන්නේ මේ අපේම සමාජිකය නෙමෙයිනේ. සම්පකාර සමාජිකයෝ. ඒගොල්ලෝ මාලිමාවේ හරි JVP සමාජිකයෙක් වෙන්න කලින් සම්පකාර සමාජිකයෙක් හැමදාම. හරිද? ඒතර අපිට අලුතෙන් සම්පකාර සමාජිකයෝ හදන්නත් බෑ. ඒකට යම් කාලයක් සමාජිකත්වය දරලා තියෙන්න ඕන ඡන්දි දාන්න. ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙච්ච අය. ඒගොල්ලෝ වෙනස් වෙච්ච අය. ඒගොල්ලෝ මේ මාලිමාවේ කණ්ඩායමටම ඡන්දි දෙනවා කියලා හොඳට දැනගෙන දෙන්නේ. ඒකට අපි කැන්වසින් යන අපේ අය ඡන්දි ඉල්ලනකොට අපි හංගල ඡන්දි ඉල්ලන්නේ නැහැ. දැන් වෙන අය නම් ඉල්ලනේ ස්වාදීන අර එහෙම නැහැ. ගෙලින්ම මාලිමාව. ඉතින් ජනතාව කියන්නේ ඕගොල්ලෝ මාලිමාව හැටියට ඉල්ලනවා නම් විතරයි අපි දෙන්නේ කියලා. එහෙම ඔය පොල් පිටිගම සඳ ලංකාව ඔය හැමතැනම මේ දැන් ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් මම අර ඒකෙන් උදේරනවා මේ වැඩ කරන්න බෑ. කම්මැලි ජනතාව නෑ එහෙම එකක් නෑ. ඉහළ නායකත්වයේ ආදර්ශයක් දුන්නම ඒ ආදර්ශරණු වැඩ කරනවා. දැන් අපි පිටරටවලත් දතත් එහෙමයි. නේ? දැන් ඔය විදේශ රටවල අපි පුංචි පුංචි සංවිධාන හදාගෙන කාලයක් හිටියා. දැන් ඒවා වෙනස් වෙලා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මම ගියේ 2005. අපිට 10 දිනකත් හිටියේ නෑ. හරිද? ඒ යනකොට මට මතකයි. නමුත් දැන් ඇවිල්ලා අන්රෝ සහෝදරයන්ට රැස්වීම ගන්න මදි කාලේ. දැන් අපිට කල් මදි දැන්. අපි සාමාන්‍යයෙන් සති අන්ත දෙකක් අල්ලලා ගියත් අපිට මදි. ප්‍රධාන නගර කිහිපයක තමයි රැස්වීම කරන්න වෙන්නේ. ඒ දේශපාලන පරිවර්තනයක් මිනිස්සු වෙලානේ. ඒතර ඒගොල්ලෝ ඊට කලින් මේ මාලිමාව ජන බලවේගයේ ගැන හිතපුවා නෙමෙයි. ඒගොල්ලොම කියනවා. අපි මේ ගෝඨාභය රාජපක්ෂට ටිකට් අරගෙන ඡන්ද දෙන්න ආපු කට්ටිය. මම සහතික දන්නෝ ඒ තාප්පොල බිත්තිවල චිත්‍ර ඇඳපු ජනතාවක් හිටියනේ. ගෝඨාභය මහත්තයා හින්දකින් නැතුව. ඒ හැබැයි අභිලාෂයක් තිබුණේ මිනිස්සුන්ට. රට ගැන අභිලාෂයක්. මාතෘභූමිය ගැන අභිලාෂයක්. මේ රට මේ මිනිස්සු ආරක්ෂා කරාවි. මේ මිනිස්සු හොරකම් කරන යක් නැහැ. මේ මිනිස්සයා විනයක් හදාවි. මේ මිනිස්සයා මද්‍රව්‍ය නවත්තයි, හොරු අල්ලයි නේ. ඔන්න ඔහම එකක්. ගෝඨාභය රාජපක්ෂට හැදුනනේ වෙනම අනන්‍යතාවයක්. අපි එතනිනුත් ඒක කුඩු කරගත්ත නිසා තමයි ඒක අපිට හැරිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ අභිලාෂය ඒ නායකයාටත් ඔබ කියන විදිහට 100%ද? එහෙම උවමනාවක් තිබුණ නැද්ද? ඒකෙන් මම මතු කරන්න යන්නේ ඒ කියන්නේ උවමනාව තිබුණත් පද්ධතිය උදව් නොකරන තැනක නායකයාට වුණත් කණ්ඩායමකට වුණත් වැටෙන්න වෙන්න බැරිද කියන ප්‍රශ්නේ පුළුවන්. පුළුවන්. හැබැයි ඒක නිසා අපි උදාහරණයක් ගෝඨාභය රාජපක්ෂම අරගත්තොත් ජනතාවගේ අභිලාෂයට ඔහුගේ ප්‍රතිචාරයේ බිඳුවයි කියලාද ඔබ කියන්නේ? නෑ, ඔහුගේ ප්‍රතිචාරයේ බිඳුව වෙන්න කලින් ඒක ෆිල්ටර් වෙන ඕනේ ඒගොල්ලෝ පවුලේ. ඒ ඇමති මණ්ඩලේ. එයා පත් කරන සභාපතිවරුන්ගේ. ඒකේ මූලික පිරිසක් ඉන්නෝනේ. ඒකුණේ රටර පේන්නේ. අනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ නාමල්ලා ඒ කියන කණ්ඩායම පොඩ්ඩක් පැත්තකින් තියාගෙන බාප්පා නිසාවත් පැත්තකට දාලා ඉඳපන් පුතේ කියලා ඡන්දේ වැඩ කරානා. හරිද? අර මහ බැංකු බඳුන් කර වංචාවෙන් අපි හොයලා දුන්නු හොරු ටික අල්ලුවනා. තේරුණාද? නේද? එක මිනිහෙකුට හරි දඬුවම් දුන්නා නම්. එතකොට ගෝඨාභය රාජපක්ෂ ගැන හැදෙන්නේ වෙන හැඟීමක්. හරි? දැන් එයා ගම සමග පිළිසඳරක් හැරිට ගිහිල්ලා කරේ මොකද්ද? ගමේ මිනිසුන්ට අවඥාවට hina වෙච්ච එකනේ.
මිනිසුගේ නැති බැරිකම් වලට දුප්පත්කමට නූගත්කමට හිනා වුණානේ. අවසානයේ ජනතාව මොකද ඒකට ප්‍රතිචාර දැක්වේ යාට? නේ? අත්ත කතාව ඒකනේ. අයි ඒ කියන්නේ නායකයා නිහතමානී වෙන්න ඕන. නායකයා එහුම්කන් දෙන පුජ්‍යලෙක් වෙන්න ඕන. නායකයා සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඕන. එහෙම නොවෙච්ච තැන ප්‍රශ්නේ නෙවුනේ. හැබැයි ජනතාව බලාපොරොත්තුනේ එහෙම නායකයෙක්. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මුලින්ම එනකොට සාටකේ ගලවගෙන ආවේ නේ. අත්කොට ෂර්ට් එක ඇඳි සුදු පාට. එතකොට අපිටත් පොඩි හැඟීමක් ඇති වෙනවනේ. දැන් මේ රාජපක්ෂ ලාංඡනෙන් අයින් වෙච්ච කෙනෙක් කියලා. හරිද? හැබැයි ඒක නිසා යා අවසානයේ ජනතාවට කොච්චර එපා වුණාද කිව්වොත් ඒ එපා වෙන ප්‍රධාන හේතුව උනේ රාජපක්ෂලාවම යා නැවත ආදේශ වෙච්ච නිසා. එතකොට ඉතකේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ කියනවා මේ රාජ්‍ය නිලධාරි පද්ධතියේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙම දූෂිත පිරිසක් ඇති. හැබැයි මට මතකයි අපි ওই මාස 14ක් වැඩ කරේ තොයි නිලධාරින් එක්කම. හැබැයි ඒ නිලධාරින් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ට ආදර්ශයක් පේනකොට අපේ ඇමතිතුමා මෙහෙමයි. අන්න එතකොට වැඩ කරපො. මට හොඳට මතකයි අපි අමාත්‍යංශ ගිහිල්ලා වැඩ බාරගත්ත මුල්ම දවසේ ඒ ලේකම්තුමාලා සාම්ප්‍රදායික වෙට විදියට ඇවිල්ලා සර් සර්ලට තියෙන වාහන මෙච්චරයි. පූල් එකේ මෙච්චරක් තියෙනවා. මේවා නම් කැඩලා හැවි අලුතේව ගන්න ඕන. ස්ටාෆ් මෙච්චරක් ඕගොල්ලෝ පුජ්‍යලිකව දිනනවා. පෞජ්‍යලිකාර මණ්ඩලේ වරප්‍රසාද මේවා. සර්ලට මේවට දාන්න පුළුවන් වේකන්සි ගාන මෙච්චරයි. රට යන සල්ලි මෙච්චරක් ඉතුරු තියෙනවා කියලා ඕවා තමයි පෙන්වුවේ. හරි? අපි ටැග් ගාලේ ටික පැත්තෙන් තිබ්බා. අපි අම්මගෙත් එක්ක වැඩ කරේ ලාල්කාන් සහෝදරයා. ඉතින් එයා කොහොමද ඇයි දන්නවනේ? ඕවා පැත්තකින් තියන්න ගුරා කියලා කිව්වා ගුරුගේ ලේකම්තුමාගේ නම. එතුමා අද හිටියනම් එතුමාගේ එතුමා නෑ. ඊට පස්සේ අපි ඇහුවා කලින් එමතුමා මොනවද කරේ? අපට ඒ ටික කියන්නකො. හරි ඊට පස්සේ බඳුරුගුණ වර්ධන එමත්තුමා තමයි කලින් එමත්තුමා. අපි ආව ගෙන්න ගත්ත ඊට පස්සේ ඉඳ අමාත්‍යංශයට. ඒකනි කරන්න ඕන. හරි ගෙන්නගෙන අපි ඇහුවා බඳුරුගුණ වර්ධන එමත්තුමාගේ ඔන්න අහල බාන පුරන වෙලාවක හම්බුනොත් මේ ඔයා මොනවද මේ අමාත්‍යංශේ කලින් කරන්න හිතන් හිටියේ? අපි ඒ ටික තමයි කන්ටිනියු කරේ මුලින්ම. මොකද අමාත්‍යංශ මාරු වුණාට එමති මාරු වුණාට මේ සමාජෙ මාරු වෙන්නේ නෑනේ. ඒක අඛණ්ඩ කන්ටිනියුේෂන් එකක්නේ. නේ? ඒක කරා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අදත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ ජනාධිපති. මම කියන්නේ. මොකද ඒ තරම් අභිලාෂයක් තිබුණා මිනිසුන්ට. අභිලාෂයට පයින් ගැහිමේ ප්‍රතිඵලය තමයි ඒක උනේ. මම ඒකෙන් සා පිළිගන්නවා අනුර කුමාර දිසානායකටත්. මටත් අපිත් ඕකම කරොත් ඒකමයි අපට ප්‍රතිඵලය. හැබැයි අපි ඒක කරොත් අපට ප්‍රතිඵලේ අරගොල්ලන්ට වඩා භයානකයි. අපි ඒක තේරුම් අරන් ඉන්නේ. හරිද? භයානකයි. මොකද ජනතාවට අපි ඇවිල්ලා දෙවෙනි තුන්වෙනි බලාපොරොත්තුවක් නෙමෙයි. අපි ඇවිල්ලා තව එක බලාපොරොත්තුවක් නෙමෙයි. මාලිමාව කියන්නේ ජනතාවට අවසාන බලාපොරොත්තුව. මම කියන්නේ මම ඒක පිළිගන්නවා. ඒක නිසා අපිට මේ අපිට බලය ලැබෙයි කියන එක දැනෙනකොටත් අපිට ටිකක් ඔළුව බරයි අපේ. අපේ හිතට දැනෙන්නේ සැහැල්ලුවක් නෙමෙයි බරක්. මොකද ඒක මාර වගකීමක්. මේ ලංකා ඉතිහාසයේ දැවැන්තම සමාජ පරිවර්තනයේ බර අපට දැනෙන්න ඕන. මට නම් ඒක දැනෙනවා. මටත් දැනෙනවා අපේ පක්ෂය අනිත්‍යයටත් දැනෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න විද්වතුන් කලාකරුවෝ ඔය මාධ්‍යවේදීන් ඔය හැම දිනාටම ඒක දැනෙනවා. මාර වැඩක් ඉස්සරහට කරන්න වෙන්නේ කියලා හිතන් ඉන්නේ. පිටරට ඉන්න සහෝදරුත් එහෙම හිතන් ඉන්නේ. يعني හැමෝමත් එක්ක එකතු වෙලා ඒ වැඩේ සාමූහික වැඩක්. සාමූහික ශ්‍රම ක්‍රියාකාරීත්වයක්. අවුරුද්දක විතර ලොකු මෙහෙයුමක් තියෙනවා අපිට. අවුරුද්ද විතර ඇත්තටම ලොකු මෙහෙයුමක් තියෙනවා ඈ. ඔව්. ඒ කියන්නේ ඔබ කියන විදිහට ජනතාව හිතාගෙන ඉන්නේ මේ අවසාන බලාපොරොත්තුව කියලා නම් විකල්පයක් විකල්ප හොයලා බැරිම තැන තෝරා ගැනීම ඔබ ඔබවට පත් කරවතින් ඒකට හරි උත්තරයක් දෙන්න බැරි වුණොත් ඒක දේශපාලනේ ලොකු ඇදවැටීමකට බිඳ වැටෙනවා. අපි විතර නෙමෙයි ඇදවැටෙන්නේ. අපි ඇදවැටෙනකන් දරා ගන්න පුළුවන් නේ රටම. අද මේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකෝ කර්මාන්තකරු අපට ඇවිල්ලා කියනවා ඕගොල්ලොන්ට කරන්න බැරි නම් අපි මෙරට දාලා යනවා කියලා. තව අල්ලන් ඉන්නේ මොකටද? තව අල්ලන් ඉන්නේ මොකද රට දාලා යන එක ලේසි. මේකේ ඉන්න ආසයි. මේකේ ඉන්න ආසයි. හරිද? ඒ හින්දා ඉන්නව මිසක මේ දේශපාලන සංස්කෘතියත් එක්ක නම් එකඟතාවයෙන් ඉන්නේ නැහැ හුඟක් අඩුයි දැන්. ඉදිරි වසර මැතිවරණ වසරක් කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. විපක්ෂ කණ්ඩායම් මැතිවරණයක් ඉල්ලමින් ඉන්නවා. ඒ අතරේ විසඳ ගන්න සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් ඇතුලේ දේශපාලන ප්‍රශ්න රාශියකුත් තියෙනවා. ඒවට කොයි ආකාරයෙන් විසඳුම් සොයන්නේ? ඒ සඳහා මැදිහත් වීම කෙබඳුද? ජාතික ජනබලවේගය සඳහා සූදානම් කුමක්ද කියන කාරණේ අද දවසේ අපි යම් මට්ටමකින් සාකච්ඡා කරේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීතුමත් එක්ක. එමනම් බොහොම ස්තුතියි අපේ ආරාධනීය වැඩසටහන සභාපතිතුමනි. එමනම් යලි දවසක හමුවන බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා. ප්‍රාර්ථනාවේ සමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.
NetFM Unlimited. Unlimited.